ඒ සරණයි සත්පුරුස පිංුව ධර්මසාකච්ඡාවාරය අද දවසීීත් ආරම්භකාන සූදානන් වෙන්නේ එකස අටවන ධර්මසාකච්ඡාවාරය රත්නපුර පිංචි සුපින් අත්‍ර්‍යාරික ජයලලාපීම සිංහ මැත්තුමා සාන්තරන්තුන්ගේ මැතිනිය එම දරුවන්විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධිතත් වනාරණ සේනාසනයේ සිට අපත් අපසි සපරයකේ පඥාසාර පොඩි හා මුදුරුවොත් මේ විදියටවෙෙන්ද වගේීම වැඩ සටහන මෙවන ලබනවා. සමන්තා චකවාලි සු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මංමනිරාජ සේ සුනන්තුසගමොක්කදම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා दम सवनकालू अयं भदन्त නමුටසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නී. ඔයත් තුො හලතියෙන පස්නවල පලවෙනි ප්‍රශ්නේ තමයි අවසරය පින්වාත් ලොකුසාමින් වහන්සේ. ගිහියන් විසින් නොකළ යුතු යයි කියන මස්මහන්ස වෙළදාම කරවල මාළුවාදිය අයත් වෙනවද ස්වාමන් වහන්ස කියලා. සත්පුරුස පිංවර්ත්න මේ ප්‍රශනේ හදියටම නිරවුල් කරගන්න. බුදුරජාණන් වහන්සේව ධර්මරත්නය සංගරත්නය සානගිය අයාතර එදා හිටිය මහබල සම්පාන පිරිස්වලින් බිම්බිසාර මහරත්තුමා සහ රාජකීය පිරිස හිටියා. ඒවාගේම කොසුල් මහරත්තුමාසාහ රාජකීය පිරිස හිටියා. ඒවාගේම අනකුත් පිරිසුත් හිටියා. ඔබ හලතියෙනවා යම් කරුණක් මතුනාට පස්සේ අපි කියමු අර රජගානුවර. මිසිටතුමා රත්හඳුම්පාත්තරී උඩ තිබ සිද්ධිය වගේ මොනවාහරි කරුණක් මතුනාට පස්ස ඒකට යම් කිසි උද්ගෝසන ඇතිවුණන හම භාගිවතුන් වහන්සේ ළඟට ඒ පස්නය එනවා. රජතුමා හරි අරන් එෙනවා බුදුරජාණන් වහන්සේකට පිළතුූ ලබා දෙනවා. ඔබේ වාහල ඇති. ඔබ අහලා තියනවද රජගෙදරට මාලු සපේන කෙනා. ජගෙදරට කරවල අරගෙන යන කෙනා. රජගෙදරට මස්මාලු අරගෙනයන කෙනා. ඒවාගේම උත්සව සම්භාසනවලට මස්පිසූ කට්ටිය සම්බන්ධ වඒ වගේ උද්ගෝසනී වගේ මතවාදහැත්නැහැටි. අතීතියේ මස්මාන්ස වෙළදාාම් කරනකොට ඒ කැපමාන්ස විදිහට ගත්ත මස්හල් සම්බන්ධව ඒවගේ ඇතුුණු උද්ගෝසනයක් බුදුරජාණන් වහසේකට මැඳිහත්වෙලා ඒක වැරදී කළ කළපු දේශනාපාටයක් එහම ප්‍රකාශයක් ඔබට හම්වෙලා තියෙනවාද. එ හම්බවෙලා නැහැ හම්බවෙන්න නෑ. ඒකට හේතුව තමයි පින්වුවත්නී භාගිවතුන් වහන්සේ වනිචා සූත්‍ර පැහැදිලියොම දේශනා කරනවා. සත්තිම මේ වනිච්චාති වානිචකම්මානී උපාස කානීයාදී තිසරන ගතයන ආදීවිදියට අපේ අටවා පැහැදිෝ විස්තර කරන වනිච්ජාසූතතියේ තියනෙන කානාව. පිංුවත්න සත්්‍ය වනිච්චාති අවුද බණ්ඩං කාරීත්තා තස්ස විකයු. එතකොට මේ සත්්‍ය වනිච්චා කළකිව්හාම ඒකෙන් කියවෙන්නේ ආයුධ බාණ්ඩ තනා ඒවා විකිනීම ඒකන් සත්්‍ය වනිච්චාති කිව්හාම සත්්‍යවනිච්චා කියන්නේ අවුද බණ්ඩං කාරෙත්තා තස්සවිකයෝ. අයුධාදිය කරවා ඒවා විකිනීම. සත්්‍ය වනිච්චාති මනුස්සවිකයෝ. සත්්‍ය වනිච්චා කළකන්නේ ඒකාලි වාහල්ි වෙළදාම තිබ්බා මනුස්සවි්‍යෝ කෙලක කියන්නේ මිනිස්වෙළදාම. ඒකන්නේ වහල් වෙනදාාම ඊට පස්සේ ඊළඟට එන්නේ මංස වනිච්චාති සූකර මිගාදයෝ පෝසිත්වා තේසං වික්කයෝ. ඒකඇන මංස වනිච්චා කෙර කියන්නේ ඌරං මුවන් වගේ සත්තු හදලා ඒ සත්තු පෝසණය කරලා මස් පිණෙස විකිනීම. මංසවනිච්චාකයන ඒකට පැහැදිලිවම මංසවනිජාති සූකර මිගාදයෝ පෝසිත්වා. ේ සං වික්කයෝමිසක් මාලු කරවලාදේ විකිනීම ගැන නෙමේ සඳහන් වෙන්නේ. ඔය ඇත්තෝ වනිච්චාසූ තටුවා වරගන්න ටුවා බලන්න. එතකොට ඔය ඇත්තන්ටමටික හම්බ වෙනවා මංස වනිච්චා කෙල කියන්නේ. මංස වනිච්චාති සූකර මිගාදියෝ පෝසේත්වා තේසං විකයෝ. ූරං ුවන් වගේ සත්තු පෝසනය කරලා ඔවුම් විකිිනීමයි. ඊට පාසේ මජ්‍ය වනිච්චා, ඒ කියන්නේේ මොනොහරි මද්‍ර විතනාපපු මේ විකිිනීම ඒ වගේ විස වනිච්චා විසතනා විකිිනීම මෙන්න මේවත්තමයි උපාසක පංවතුන් විසින් නොකල් යුතු වෙරඳදාාම් කියලා කියන්නේේ. එතනැදී මස්මාන්ස මේ කරවල මාලුවාදී විකිිනීම විකිනීම එක රයිති නැහැ මේ කියන්නන්නේ සත්. මේ සත්වයෝ පෝසනය කරනවා මස් පිණිස මස් පිින්ස සතුම් පෝසණය කරලා ඔවුන් විකිනීම සම්බන්ධවයි මේ කතා කරන්නේ ඊළඟට අහල තියෙන ප්‍රශ්නය තමයි පින්වත් ස්වාමීන් වහන්සේ පන්සිල්වල පත්්‍යයනු කුමක්්ද න්සල් නිගන්ට සීලයක් බවට සමහර බෞද්ධයයි කියාගන්න කණ්ඩායම් කරන චෝත්නාවට අපි ධර්මානුකූලෝ පිල්තව ලබාදිය යුත්තය කෙසේද. ඒයට පිළතුව ලබා දෙන්න නිගන්ට සීලේ තුළ තියෙන්නේ සබබවාරි වායුතුෝ සබභවාරි යුතුව සබවාරි දුතෝ සබවාරි පුටෝ. මීතත් අඩා උග්‍ර අවිහිංසාවාදයක් තම ඒ අල්ළඟ තියෙන්නේ. නමුත් මෙතන පන්සිල් අනිවාරීම පිංවවැත්නී ඔබ රැකි යුතුයි නැත්තං පලවැනිසිල්පදී කඩා ගත්තු සත්්‍යඝාතනය කළොත් අඩාවසි මානයට පත්වෙනවා. අඩුවාරසි මැරුණොත් තිහහිතකු උපතත් තිබුණත් වැඩක් නෑ ඒකනාට ජීවත්යෙන්න්න වෙනවානේ. මඟපල් ලබන්න ධර්මය හැසරන්න ඒවගේම බවභෝග සම්පත් අහිමි වෙනවා සොරකංකලොත්. බවබෝග සම්පත් අහිමිවන ජීවිතයක් තියෙනකොට කොහොම ධර්ස්ථායක මාර්ගේ පිළිපදින්න පිළිපදින්න බැරි පස්න ඇති වෙනවානේ ඒවගේම කාමේවාදවා හැසුර්න්නොත් යන යන තැන හතුරු ඇති වෙනවා. කොහොම ධර්ස්ථායක මාර්ගගේ පිළිපදින්නේ කල්‍යයාන මිත්‍ර පිරිසක්ව තාසය කරන්න බැරුවන්. ඒවගේ මාර්්‍යස්ථායන්ක මාර්ග සහ සී සද්ධර්ම ඒවා සවනේකාන බැරිවිදියට, බොරු මැහිලා මිත්‍යා දුෘස්තිවලට අහුවෙලා ඇරැවට එෙනවා. හතර වෙන සිල්පදේ කඩාගත්තුල්, කොහම ධාර්ස්ථාහික මාර්ගෙතකට පිපදින්නේ. පස්සනි සිලිපදේ කඩාගත්තොත් උමතු තත්තයට පත්වෙනවා. ඇ නොසන්සුන් සිත්්ත ඇත්තෙක් වෙනවා. කොහොමද සතර සතිපට්ටාන ඒවගේම සත්මා සමාධයාදීන් වඩන්නේ. කොහම දාර ස්ථයින්ක මාර්ග පිළිපදින්නේ. සම්මාධිත්‍යය ඇතිකට ගන්නන කොහොමද ගැඹුරරිින්ුවින්ීම සබලන්නේ. ඒවකරන්න බැරි වෙලා යනවා. කෞුටුවාරි කියනවනම් පන්සිල් නිගන්ට සීලියයක් කියලා නැහැ. නිගන්ට සීලයවිල්ල සබවාරිවායුත් වාරිතෝ සබභවාරිියුතුතෝ සබ්බවාතුෝ සබ්වාරි පුටෝ. තමයි ඔවුන්ගේ චතුයාම සංවර සීලේ හැබැයි මෙහෙම කියනකට්ටයෙන් නිගන්ටයෝත් නෙමේ මෙහෙම කියනකට්ටය සම්පූර්ණ අමුමි්‍ය අදදුෂ්ටිකු ඕවන්ව අත්හරින් ඕවන්ව බැහැර කරන්න ඔවුන්ගේ ඇසුරත් භයානකායිය. ඊළඟට අහලතියෙන පස්ශ්නය තමයි අවසරයි පංවස්වාමීන් වහන්සේ භාගිවත් අමාමේණී බුදුපියාණත් වහන්සි, අපට පිදියුත්තම් පුද්‍යයි අවවාද කර තිබෙනවා. මෙහිදී ස්වාමීන් වහන්ස සම්බුදුරාත්නය පසේබුදුවරු සංග සමාජයේ දෙමාවපයාන් ගුරුවරු හැරුණු විට සමස්ත වැඩිහිතියන්ටම ගරුකිරීම අරතාංවිතද. භාගිවතුන් වහන්සේට අනුව පිදීයොත්තාං කෞුද ඔබහන්සේට තෙරුුවන්සානයි දීර්ගාවිසවේවා කියලා. මං ඔය ඇත්තන්ද කතාවක් කියන්නම්. දැම් මම පැවිදිියුුණේ පැවිදිවෙන්න ගී අවුද නවේතුනාට පැවදින අවදෙක් ැහිද. සාමනේර අවදී අපිට හම්බවුණ සාමනේර අවදයේදී අවුරුදු නවේක දහයික කාලයක් අපි සාමනේර හිටියා, ඒ සාමනේර කාලයේදී විවිධ විදියේ වයසිං වැඩිකට්ටිය අපිට හම්බනා. පයසි වැඩිකට්ටිය පැවිදි වෙනවා ඊට පස්ස එයා අපිට වන්දනා කරනවා. ඒ උපසම්පදවනාට පස අප ඒ කට්ටිට වදනා කරනවා. ඒ ඒ වගේම අපි උපසම්පදාවනාට පස්සේ වයසිං අඩු වැඩි වුනාා තිී අයයි අපිට වදනා කරනවා ගඩු කරනවා ඒක කමේකට. තවකමයකට තමයි දැන් අපි මෙිහෙම උපසම්පදා වෙලා දැන් අවුදු විශ්සකටාසන්නයින. දැන් සම්පූර්ණ පැවිජීවිතය අවුදු තියහකටා අසන්න අයිනෙ. එතකොනි මේ පැවිදිජීවිත කාලසීමාව තුළදී, සහර වෙලාවට සමහරකට්ටිය පාරාජිකා වෙලා, සහලාට සංගාසය, සමහර විවිධ ගැටලු. තියන කටකතා විවිධදේව විවිධාකාරය අපිටියවාදාලනෑ දුස්සීලද සිල් වද්ධක කියේර අපි වැඩිමල්කම් බලන ක්‍රමය ඇවිල්ලා උපසම්පදාවී වස්කාලයයි අපි කොහරි විහාර अස්ථානයකර ධර්ම දේශනාවකට වැඩම කළොත් අඩ සාමීන්හන්සේගේ වස්ගාන හද්දි ඒ සාමීන් වහන්සේ වස් හතද්ද අටදද කියන්නේ අපි ඒ උන්හන්සේට වන්දනාකා ඉඩදීල නිසාදද වෙනවා උන්වහන්සේ අපිට වඩා වස් අධ්‍යයන් අපේ විශස්සකට ආසන්නයි උන්හන්ස අපිට වඩ විස පහක්තිහයක් කෙලකිව්වත් ඒ පාරාජිකාද නැද්ද සිිල්වද ගුණවා දේවාදාාරන අප වන්දනා කරන ගරුකනවා. ඒවගේ තම ඔය ඇත්තංගේ ජීවිතේ ඔය ඇත්තංග ජීවිතේ ගුණනුවනින් වැිකට්ට ඉන්නවා. ඒ ඉන්න කට්ටියේට ඔබ වන්දනාමාන කරන්න ඕන ගුණනුවන අනුව. සිල්වතු ඒ ගුණවතුන් ඒ ඒ නියෝජනය වනේ සමාජයේ ස්වභාවය අනුව. හැබැයි ඔයත්තු ජීවත්තන සමාජයේදී අ සිල්වතුන් විදිහටේ දසිල් සමාධදාන් වෙලා. වැසිං අඩුවනත් දැසේ සමාදං වෙලා පැවිදිවෙල්ලා හෙමෙන් උතුමං ඇරෙන්න්න සාමාන ගිහිකට්ටේ වගේ ඉන්න සමාජදී වැසිං වැඩිකට්ටි නොනැන්දල මාමල සමහදාට හවසට බියුගත්ත ගමන් ඉන්නේ එවනාට අපි වගේ ඔබත් වන්දනා කරන්න ඕන. මකද ඔබ වයස් වයසිං වැඩිකමානුව ගඩු කරන්න ඕන. ඇදැන් සමහරලාවට හිරේවිලාං ගේගිහිල්ලා චෝදනා ගොඩක්, ඇවිල්ලා දුස්සීලව ගොඩක් ඉන්නවා කියලා ආරංචිවෙලා තේද්දිත් අපි උපසම්පදය වස්ගානහල අපි වන්දනා කරනවා. ඔය ඇත්තෝ තේවගේ වයිසිං වැඩි අයට ගරු කරන්න ඕන වැඩිහිටියන්ට ගරු කිරීම අතිසේීම අර්තාංවිත වෙන්නේ ඔබේ චිත්ත සන්තතිය තුළ ඒක කරන්න ඇතිවන කුස සිතහින්ද. ඔබට ඇතිවන නිහතමානීකම ඔය ඇත්තන්ට අනාගතය සුවසේ මඟ පල් ලබන්න හේතු සම්පත් ඇතිකරනවා. ධනේ බලේ ගෙවල් දොරවල් යානවාහන මේවා උපදවනවා යන යන තැන ඔබට ගෞරවයක් කේතියක් ඇතිවෙනවා. ඔය ඇත්තන්ගේඒ අනුන්ට ගරු කරණ ඒ ස්වභාවයහින්දා විසාාල ක කියේ. ගොඩ්නගෙනවා ලෞකික මේ වසයෙන් වගේම ලෝකෝත්තරමය වසය නොත් ලැබෙන ප්‍රතිබල අති වෙසාාලයි. එනිසා සීලාදී ගුණධාර්මයෙන් වැඩිය ඇයට විතරක් නෙමේ දුස්සී ලවුනත් වයසිං වැඩියයටත් ගඩු කරන්නන්නේ අතිසේ මර්තාං විතයි ඔබට ඇති වන චීතනාවයි කරම විපාකය බවට පත්වෙෙන්නේ. ඊළඟට ආලතියන ප්‍රශ්නය තමයි අවසරෑ පින්වා සාමීන් වහන්සේ. නීතිීඥ්‍යවෘත්තිය. බදුදහමට අනුව කැපද සාමන් වහන්සේ ඔබහන්සේට තෙරුවන් සාණයි කියලා අනිවාරයම කැපයි ඔය ඇත්තාන්ට තියෙනවා අධිකරණයක් ඒ අධ තියෙනවා ශේෂ්ඨ අධිකණය ඒ වගේම මහස්ථාත් අධිකණය මේ අදීවිදිටහි කොටස් තියෙනවාන විවිධවිදිට අපේ බුදුදහම තුළ අපිට අධිකරණයක් තියෙනවා අපේ අධිකරණය ඒ කාලෙහි තිය මේ අග්‍රතම උස්තමියන් වහන්සේ තමයි උපාලි මහරතන් වහන්සේ. එක විනේදර බිස්සූන් අතර අගතන්තූ ලබනවා. මොනුහරි විනේ පස්්නයක් ඇතුවුණහට පස්සේ වින පස්්නය විසඳන එකේදී අඩ කුමාරකස්සප තෙරුන් වහන්සේගේ මෞතුමිය කුමාරකස්ප දරවා උපාත්තේ ලබන්න මවකු ඉන්න කාල ඇතුූුණේ පස්සනට මැදිහත්තුුණවාගේ හැම විනේ ගැලුවකදීම උපාලි මහරාතන් වහන්සේට මැදි හත්වෙන්න්න වෙනවා. ඒ රෙන්ුවෙන් පත්කන කණ්ඩායම නීතිීපඥ වගේ කවුුණු දක්වන්නත් ඕනේ. පක්ෂ විපක්ෂය ඒවිදිට කවුුණු දක්වමින් කවුුණුල් සත්‍යවාදීව විමසා පදිසා කරල බල්ලා, අවසානයේදී තීන්දුු තීරණවලට ඒනවා. සංඝාධිකනයක්ත් තියෙනනවා. සංගරත්නය තුළ, පර්තමානනක් කුමන්තනකාරීන් තහසු වෙල්ලා අපි සංගරත්නේ ඒතින් සංඝාධිකනදයදෙන්නේ නැනේ. දෙනෙ නැතුව බුදුදහම විනාසවෙෙන් ට ඉඩදීගෙන ඔවුන් ඒ සඳහා දැඩිසේ කැපවෙනවා බුදුදහමේ පැවැත්ම නැති කරන්න නව සංගාධිකරණයක් පිහිටවන්න ඕන ඒකට බලය ලබාදීයුතු වෙන ටකොට ශසනය පැවැත්ම සක්ති මත්වෙන්නේ. ගිහිජීවිතය ගතකරන කට්ටියගේත් ඒ වගේ නීතිකන වුෘත්තිය ගවාවනට්ටී ඉන්නවා. ඔවුන් වැරදි දෙයක් කරන්න ඇතු නිවැරදි දේවෙනුවෙන් පෙනීදිමින් නිවැරදි දේවෙනුවෙන් කටයුතු කරන්න ඕන හරියට සංගරත්නයයක්ත් වැදි විදිට ඒක විසඳන් ඇතු හරියට විසරත්න වගේ ඔය ඇත්තන්ගේ ගිහිජීවිතයේ මිනීමැරුම් වගේ දවනු පස්නනාව වගේ සංගරත්නය තුළත් පාරාජිකා හරියට මිනීමැරුම් වගේ මනුස්සගත්යක් වගේන ඒවගේ පාරාජිකා වගේ දරුණු පස්සන පවා ඇති වෙනවා. එදි ගෝබත්තය වගේ ප්‍රසන සාකච්ඡා කරනවගේ ශාසන ඇත්ල සාකච්ඡා කරනවා නීතික්න්‍යවෘත්තිය බුදුදමට අනුව කැපදකෙ ලැහුවොත් අනිවාරම කැපයි. ඊළඟට ආලතියන ප්‍රශ්නය තමයි පංවත් ස්වාමීන් වහන්සේ වර්තමානයේ පැතිරී යන රාහුලමාතා යසෝදර, ඒමා ගත යසෝදරා වන්දනාව ගැන ඔබහන්සේගේ අදහස කුමත්ද. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සඳහනක් නොමැති. යසෝදරා මහරහත්්‍යේනිය පමුකකොට වන්දනා ක්‍රමයක් ගොඩනැගීම නිවැදි කියාවක් නොවේද. කවුණාවෙන් පහතා දෙන සේක්වා. පිංවත්ී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දන් දෙන්න සිල්රකින්න. නෙක්කම්ම ප්‍රඥාවීයට කන්ති සච්චාදිිට්ාන මෙත්තා උපෙක්කා ආදිය. භාගිවතුන් වහන්සේ අපිට දේශනා කළේ සප්ත විසුද්ධිකමයෝසේ ඉදියටටයුතු කාන ආර්යස්ථායක මාර්ගය අනු ගමනය කරන්න. එතින්දී දන්දීම් සේදැකීම් භාවනාකිරීම ආදයේ සියල්ලම කරගති යුතු වෙනවා. මිස. පූජා ප්‍රතිපත්ති පූජා දෙකමාපිට අවස්ස වෙනවා. නමුත් මෙතනද වර්තමානයේ වෙනකොට එකේ කෙන තමන් විසින් සමාජගතකදන් හදන විවිධ සම්පදායන් තියෙනවා. සමහරුම් චෛත්‍යවලට විවිධන්නම්. තවත් සමහරකර්තිය මේ වගේ ෝද රසෝදරාදීවිය රාහුල මාතා ආදීවිද විධ දේවා කුසාාසත් ඇතිව කටයුතු කොත් පින්සිද්ධ වෙනවා නොමුත් එතින්ද ප්‍රාන මුක් කියයා ර න ැති. ල්ලායන්න පොළුවවා, ආරැස්ථායික මාර්ගේ පිළිකවත් නම්. ගමනැට යම්යම් බාධ ඇතිවෙන්න පුළුවන්. එනිසා නුවනැත්ව ගිහි පිරිසස් වගේ පැවිදි පිරිසත් යොමු කරන්න ඕන හසරුුවන්න ඕන ෆිංවත්නි ආර්යස්ථායක මාර්ගගේ පිළිපත්න විදිහට විවිධකාට්ටයේ විවිධ සම්පදායන් සමාජගත කිරීමේ ආසාවයෙන් කටයුතු කරනවා දර්මානකූල ගමනක්හුඟක් කට්ටියයන්න නෑ ආර්යස්ථායක මාර්ගගේ පිළිපදිීන තමයි කටයුතු කරන්නට ඕනෑ. ඊළඟට හලතින පස්නේ පිංව ස්වාමින් වහන්සේ. මට එක්කයේ කියා සිටිය සෝහාං වෙනවා කියන්නේ. මන් සෝහාං වෙන්න ඕනේ කියලා හිතලා හිතලා ඒකට සිටිවිලි හැදිල්ලා හිතපු කෙනට සෝහාං වනා කියලා හිතෙන එක්තරා උමතු බවක් කියලා. මං ඔහුටඒකු උමතුවක් නිවේ කියලා කීවා. ඔහු පිළිගන්නේ නැහැ. සාමන් වහන්සේ මඟඵල කියන්නේ එක්තරා මානසික උමතු බවද්්‍ය නෑපින්වර්ත්නේ මගඵල කියල කියන්නේ. තමන්ටම පත්්‍යක්ෂව දැනෙනවා තමාන්ගේ හිතේ මිං ඉදිරිියටේ කෙලෙස් ධර්මේ නැහැ කියලා. දැන් අපි සෝවාං වෙනකොට ආත්ම මම සත්‍යයා පුද්ගලයා කියන එක නැතිවෙලා එතන රූප වීත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාදා නස්කාන්ද වැඩපිළිවෙලේ හේටඵල කියාකාරීතේ වැටහිමින් ඒකිනාගේ චිත්තසන්තතියේ සක්කාධීත්්්‍යේ නැතිවෙලා යනවා. බුද්ධාදී අටතැන්න්නේ සැකේ නැතිවෙලා යනවා. සීලබද පාමාසුව. නැතිවා මෙහෙම නැතිවෙන්නේ මාර්ගහිතාක්හරියට අකුණාක් ගැහව වගේ ඇතිවන නිසා. බෝධි පායස්සක ධර්ම තිස්හතම යේත්න මාර්ග හිතක් අකුණක් ගැහුව වගේ ඇතිවෙලා ඒ චිත්ත සන්තතියේ තියෙන ඒ කෙලෙස් ධර්මියෝ සහ මමුලින්ම විනාශ කරල දානවා. ඉස්ම සකදාගාමී වෙනකොට යම්තාක් දුරකත. කාමරාග පටිග මේ අඩපන කරලා දුර්වලකනවා. අනාගාමීවෙද්දි දේසමූල සිද් දෙකක් නැතිවෙනවා. දැන් සෝහන් වෙනකොට සිත් පහකේ චිත්ත සන්තති නැතිවෙනවා. අනාගාමී වෙනකොට තවස් සිද් දෙ එකක් නැතිවෙනවා. එතදි කාමරාග පටික දෙක සම්පූර්ණීම විනාශලා යනවා. දැන් කාමය ඇතිවෙන්න එපා කාමේ ඇතිවෙන්න එපා කර හිතු අට ඒ අරමුණු හමු වෙනකොට පුරපුරා වන්ුසේ ධර්මමාදය මඇතු වෙනවා ොය ක කියී විදට හෙෙන්න්න බෑන්. හැබැයි පිංුවත්න ඒක නැත්තටම නැති කලාක නැවත ඇතිවෙෙන්ඳ නෑ කියනයක. මෙතන මේ සිදුවන කියාවලියක් කිස්සිසි එත්මඒ උමුතු තත්වයක් නෙමේ ඒක අද්ද කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වසේම දැනගන්න පුළුවන්, හොඳ සිහිකල්පනාව හොඳ නුවන තියෙන ඉතාම හොඳින් ගැඹුඩින් කාරණා වැටහෙන විශාල කාරණා ගොඩක් වැටහෙන අවස්ථාවක්. දැ විද්‍යාඥයක් විද්‍යාගාරයකට ගිහිල්ලා. පරසනයක් කරලා, ඒකදි නිරීක්ෂණයකරන කවුණුත්තේ කවසානයේදී නිගමනවල ටැවිල්ලා, ප්‍රටිපා ලබනයක කෙනෙක් උමතුවක් කෙර කිවර එක උමතුවක් නෙමේ. ඔ ඇත්තු වූ, අරඥගතුවා රක්කමූල ගතතුවා, සුං්ඥාගරගතුවා, ආදන්නෙකට සුංඥාගාරයකට හිස්තැනකට ගිහිල්ලා. ආය පරේෂණයක්න පටන්ගත්ත හම. ඒ පර්ේෂනයේදී ඔය ඇත්තෝ නිරීක්ෂණය කරන්න කාරණාවනි ස්කඳධාතුවා ඇ ඉන්ද්‍රියයාආදී ධර්ම. ඇතින්දි ඔබට නිගමනවලට එන්න පුළුවන් කමක් ලැබෙනයි නිගමන තමයි මෙතන සත්්‍යයේ පුද්ගලයක් ආත්මයක් මම කියලා කෙනෙක් දෙයක් නෙව මේ හේට පධර්මයගේ කියා කාරීතයයක් ලොබේ චිත්ත සන්තතියවල බෝධි පාසසික ධර්ම වැඩෙනවා. වැඩල අවසානයේදී ඔය ඇත්තෝ ප්‍රතිපල් ලබනවා මේ ජී විතේදීම සතරමග ස. ර පලයාන්ට පත්වයනවා ඔය ඇත්තගේ චිත්‍ර සන්තතිය තුළේ පැහැදිලි වෙනස දකි න්නත් පුළුවන් මැවුුණට පස්සේ නැවත පංචිපාදා නස්කන්දය පහල වෙන්නෙත් නෑ මේ වගේ කතාවක් කියපු කෙනා පංචපාදා නස්කන්දය කනෙක් විශ්වාස කරන්න ආත්මයා සත්‍යය පුද්ගලයක් පම කර කෙනෙක් ඉන්න වගේ දෘස්තියක ඉන්නේ මේකෙනට දුක්ක සත්‍යය සමුදේ සත්ත නිරෝධ සත්‍යය මාර්ග සත්‍යයන් පිබඳව නිවැදි අබෝධයක් නෑ මේ මිත්‍යා දෘෂ්ිකේ මිත්‍යා දෘෂ්ි කෙනෙක් වැදි දුස්තයකින්ල මේ කතාව කියලා තියෙන්නේ පර්මි පදේසනයකින් නිරීක්‍ෂණයකින් නිගමනවලින් ලැබිය යුතුපතිඵල කියන විද්‍යාවන් ඉක්මවාගේ සැබෑ විද්‍යාව කවසාන ප්‍රතිඵේ හරියට රසායනාගාදයක් ඇතුළ ලැබන ප්‍රතිඵලේ වගේ එන් ඉහාත් ඒකත් ඉක්මවාගේ ගැඹුරු මේ ප්‍රතිඵලේ කවුරු හරි කියනවා නම්. උමතුවක් කියලා ඒක පින්වත් ඔහුගේ මනස්ගාතයක්. ඒළඟට හලතියෙන ප්‍රශ්නය තමයි අවසරෑ පින්වා ස්වාමීන් වහන්සේ. බුදුදහම මේ පසු කරන්නේ ඉතාම තීරණාත්ම කවදයක් කියාමා සිතනවා ගිහියම් බහුතරේකට දහමේ අගයක් නැත්තාසේ පෙනී යනවා අනාගත පරපුූට නිර්මල ධර්මය පවත්තා ගැනීමට හැකිවේ විදැයි කියා සිතනවා ධර්ම සංගායනාවකට මේ කාලයේ සුදුසුයි නේද ස්වාමීන් වහන්සේ. එහෙම ධර්ම සංගායනාවකට සමස්ත සංග සමාජයේම එකමතුරවීම. සෑ නේදසාමීන් වහන්සේ ගිහිියන්ට ඒ සඳහා කළයුතු යම් කාරයෙකුත් තිබේදස්මීන් වහන්සේ කවුණාවෙන් පැහැද විකරදිනසේක්වා පාතනීය බෝධියකින් සැප සහතපතිපදාවකින් ඔබ වහන්සේට උතුමූ චතුරාරි සත්‍ය අවබෝධ වීවා කියලා ඔහු පිංවර්නි මේ තියෙන්නේ බුදුදහමේ තීරණාත්ම කවදිය. කෙනෙක් බුදෝනා කියලා ගොවිතැන්කරනවා. තවත් කෙනෙක් රහත් වනා සියවපිලි සිම්බියාපත් වනා කියලා ධර්ම විකෘතිය සමාජගත කරමින් ඉතා දරුණු හානියක් කරනවා. භාගවතුන්හස ලංකාය පහරුුණාවගේ සැේ තා පරිම මට්ටමකට ඇති කරනවා විචි ච්චා බහල කරනවා. තවත්ෙනෙක්. ව්‍යාපාරකනව තවත් කෙනෙක් විවිධ දේවල්. මොනුහරි දහම් ගැටලුවක් ගැන සමහජ කති කතිකාවතක් ආවොත් ඒ කතිකාවතට පිළිතුරු දෙන්න පුළුවන් ගිහක් හොයාගන්නනෑ. පුළලුවන් පැවිදි කෙනෙක් හොයයා ගන්න නෑ. ගිහි පැවිදි දෙපිරිස අතර ධර්මඥානයක් ඇත්තත් නැහැ. අති බහුතරයක් ධර්මඥානයේ නැතිකට්ටිය. මේ වගේ ගැටළුකාරී විශාල අරබුද ගොඩකට වර්තමානසිව්ුවනක් පිරිස මුහුණදීලා ඉන්නවා. ධර්ම සංාය නවද මේ. ද පිළ තු කියල හුවොත්, සම්පූණීං වැරදි, දරම සංගායනාව ක නබැහැ. ධර්ම සංගායනාවක් කරන්න පුළුවන් වාතාවනයක් ලංකාව ගොට්නගාගන්න බැහැ නිකායිබේදී වගේම මේ පවතින තත්ත්වයන්. ගොඩා ඒකට ගැටලු කාරී වෙනවා විශේසයම දේශපාලනික මේ තියෙන ඇගිලි ගැසීමම් සහ තියෙන තත්ත්වයන්. ධර්ම සංගායනාවකට යෑමනිමි මේ වෙලාවෙ කළ යුතුවවෙන්නේ. කරන්න බැරි දේකට වඩා කරන්න පුළුවන් දේකට ඒ තම ඇ පින්ංුවත් ගී පිරිසයි පැවිදි පිරිසයි ධර්මදර. දරකරන්න ඕන ඒක කරන්න පුළුවන් ක්‍රම හොයන්න ඕන අපි හෙම ක්‍රමයක් කනවා. ඒ තමයි අපි තාවකාලික පැවිදි කනවා. තාවකාලික පැවිදි කලේ කාලසීමමා තුළ හොඳට ධර්ම දර විනේ දරකනවා. ඉන්පස්සේ කැමැතියට ශාසනය තුළ ඉන්න පුළුවන්. ඒ ඉන්න කට්ටියා අපි තුන් නිකායේම විවිධ විහාරස්ථානවට යොමු කරනවා ඒ සාමින් වහන්සේල්ලා යටතිය සිස්සභාවය අරන්දෙනවා. එතකොටේ ධර්මදර විනිදර සාමින් වහන්සේ පැතිවල ඉන්න තමන් දන්නා ධර්මවිනි ඒ ලෝකයාට ඒ අයට බෙදා දෙනවා. ඒකින් බොහෝදිනා ධර්මදර් විනේදර වේවි. ඒවගේමට සිවුරු ඇල්ලා ගිහිවෙන කට්ටියත් ඇපිංවත්නී ඉන් පස්සේ ඒ කට්ටියත් විශාල විදියට ගිහි සමාජයට කල්්‍යාන මිත්‍රෝ බවට පත්වෙනවා. ඒ අ විදධ තැන්වල ස්ථානගත වෙලා තමතමන් පවලල් පර. ඔරුල්ල අයට දැනගත්ත ධර්මකාා දැනගත්ත විනිිය එකේ ලදේවිී. හැම තැනකම එතකොට බිහිවේවි? ධරමදර් විනේදර විශාල පිරිසාක්. මේ විදිහයට ඇතාවකාලෙක පැවිදිකිරීමකමයෙන් අපි බලාපපුොරොත්තුවන් ත විශල කාර්තව්‍යන් ගොඩත් තියෙන පියදක් කරනවා. අපිේදී කරන්නේ හුඟහක් අධ්‍යනය කළ අධ්‍යනය කරලා. සමහර් පස්න එනකොට අපිේ වට ඒ මහෝතයෙන් පිළිතුරු දෙෙනවා. එවනාට ඒක හිතනන් සාර්ථකන හැ නවත්නවතත් පස්නනවා පිළිතුරු දෙෙනවා වැඩිය සමාජගත වෙන්නේත් නෑ. මේ පස්නට න කළ හැකි හොඳම සාර්ථක පිළියම තමයි, අරවිදිට දර්මදර විේදර ක් සමාජගත කරණය විවිධ වැදි දුර්ුමතත් නැති කරණය එක මඟපාල් ලබන්න පුළුවන් පිරිසක් බි කරන එක ඒ තත්වේ කරනකොට ඔය තත්ත්යන් යට පත්තලායා වී අපි අපේ මට්ටමින් එය අපේ සියලම ආයතන ජාලයම ිහේවමින් සිදු කරමින් පවතිනවා ඒ අපේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයා. ඔය ඇත්තොත් ඔබේ පැත්තෙන් ධර්මධර් විනේ ධර්වමින් කළ හැකිදේවල් අංග සම්පූර්ණව කරන්න කැපවෙන්න ධර්ම සංඝායනආදී මේ පවතින රාමෝ තුළ කරන්න. වතියා හිතන්නවත් පුළුවන්කමක් නැහැ. ඊළඟට අහල තියෙන පස්්නේ තමයි අවසර පින්වත් ස්මින් වහන්සේ. අවසරය පින්වත් සාමීන් වහන්සේ. උතුම් හා හීන බව තීරණය කරන්නේ කරමම් බව, පමනා වසலෝහති කම්මනාහෝති බ්‍රහාක්මනෝ ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා නේද. ස්වාමින්න් වහන්ස. අපි ගරුබුහුමන් කළයුත්තේ මේ උතුම් සීලාදී ගුණධර්ම පුරන උසස් පුද්ගලයාන්ට නේද. එවිට සීලේ රකිෙන මිනිසුන්ගේ සිිල්වත් බවමනින්නේ කෙසේද. ස්වාමින් වහන්ස. මෝඩ ප්‍රශ්නයක්න සමාවන සේක්වා නොතීරුන්කමට අසමි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබහන්සේ පතනබෝධිකින්. නිර්වාණ අවබෝධය වීවා කියලා. සත්පුලුස පින්වර්ත්නයේ. මෙතනදී තමන්ගේ චීතනාංවිතව තමයි ඒකාරණාව ගැන දකින්නට ඕන. දැන් ඔබ අහලතිීන පස්්නේ ගත්තාම කම්මනා වසලෝහෝති, කම්මනාාවහෝති බ්‍රාක්්මනොෝ ලෙස භාගවතුන්හස පෙන්වාදී තිබෙන්නේ උතුම් බව හා හීන බව තීරණය කරන්නේ කරමෙන් නිසාද. එතකොට අපි ගරුබුහුමන් කළ යුත්තේමඋතුම් සීලාදී ගුණධර්ම පුරන උසස් පුද්ගලයන්ටද කියලා ඇහුවොත් පින්වත්න සීලාදී ගුණධර්මපපුරණ උසස් පුද්ගලයින්ට ගරුභුහමන් කිරීමෙන් අපිට විශාල ආනිසංස වගේම පින් ගොඩක් රැස්සෙනවා. ඒවාගේම සීලාදී ගුණධර්ම නැති වයසින් වැඩි පුද්ගලයින්ට වනත් අපි ගඩු බුහමන් කරනකට අපේ නහතමානී කමසා අපි උසස් කුසලේ නිසා අපිට ඒ හේතුක කුසා සිත්වටත් පිා හම්බව වෙන. ගුණෙන් වැඩියයට වීවා වයසිං වැඩියයට වීවා ඒ දෙපිඩසටම අපි ගඩු බුහොම් අංකරනකොට ගුණ මහත්තවය අනුව තින්දදියාආනිසංස විපාක ලැබෙනවා. මෙතන වැඩි හිටිකමනිසා අපේ චිත්ත සන්තති ඇතිකර ගත නහත මානීකම් වැනි ගුණ ධර්මහින්ද. අපිට මෙතන් දිීත් කුසල ධර්ම ඇල් ලැබෙනවා. මේ විදිහට ඒ කවන තේරුම් ගන්න ඕනේ තමන්ගේ කානාව චේතා චේතනාංවිත බව දකින්න ඕන අනිත් අය. ඒ එහෙම සිිල්වතයක් උනත් නොවනත් ඒ අපිට අදාලනහ ඔවුන්ගේ සිිල්වත්කම් ගුණවත්කම ලෝකීයටට පෙන්න්නන බොරුදයාද දන්නේත් නෑ ඇත්ත දේ‍යාද දන්නේෙත් නෑ ඒ අපිට අදාලන හැ අපි සැබැෑවටම ඒ වයසිං වැඩියඇට ගුණේෙන් වැඩියඇට ගඩු බොහොමං කරන වනං ඒ ගුණේෙන් වැඩිකට්ටියගේ ගුණත්ව අනුව අපිට අනිසාංස තව ගඩක් වැඩි වෙනවා වයසිං වැඩියයගේ ඒ වයසිං වැඩි කමයක්ක අපේ කිටත සතව. ඇතිරණ නිහතමානී ගුණයාදී බොහෝ කවුණෙහින්ද අපිට අනිසංස ලැබෙනවා එනිසා අනිවාර්යම ඉවිදියට කටයුතු කරන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය අවසරෑ පින්වා සාමීන් වහන්ස, දානමේ පින්කන් නොකර. භාවනා පමණක් කිරීමෙන්, ධානමානාදිය දීමෙන් ලැබෙන පින ලැබෙනවාද. මාර්ගඵලයක් ලබාගත් අයට බ්‍රහ්මලෝකයේ උපදිනවා නේද ස්වාමීන් වහන්ස. එවිට ඔවන්ට ධානමය පින නොමැතිවීම බලපානවාද ස්වාමීන් වහන්ස කියලා පිින්වත්නී දන්දීමෙන් ලැබෙන දන්දීමේ ආනිසංස. භාවනා කිරීමෙන් ලැබෙන භාවනා කිරීමේ ආනිසන්ස. එතකොට හැබැයිඒ හැමේකදීම කුසලය ඇතිවන ඒ හිතේනෙ චෛංසික දරමානුව තමයි විපාක දරම ලැබෙන්නේ. නමුත් ඒ කරන පින්කමට අදාළව සිතන පත්නයේ දේවල්ලෙක්ක ලැබෙන ආනිසංස විවිධාකාර වෙනවා, කුසා සිතානුව විපාක ලැබනාට ඒකට අදාළව සම්බන්ධව තියෙන කවුුණුකාණයෙක්ක පින්ුවති ලැබෙන ආනිසංස විවිධාකාර වෙනවා. පූර් චේතනාවාරයේ මුංචන චේතනාවාරයේ අපට චේතනාවාරයේ කියන මේ චේතනාවාර දන්දීම අනුව ලැබෙනකොට ඒවාට ලැබෙන පළවැනි ජවනයට දිට්්‍ර ධම්ම වේතිී විපාහක අන්තිම ජවනයට උපාජවීතතිය විපාක මැඳ ජවන්සිත්වලට කවද ඇදවස කරහත්ත පීන්වාම්පානකම්ම විපාක ධර්ම හම්බ වෙනවා. ඒ විතරක් නම පින්වත්න අවසානයේදී. සසරින් ඒකොට වන අවසං ගමන දක්වා යන ගමනේදී. ඔය ඇත්තු විශේන්සෙන් ධ්‍යානාධියඋපදවාගෙන හිතයොත් බ්‍රහ්ම ලෝකවල පවා උපපත්තිය ලබනවා හැබැයි මාරක පලාදය ලබනකොට ඒ බ්‍රහක්ම ලෝකවලයෙම උපත්තය ලවපුකට්ටියගේ උසස් පහත්කංවලදී. ඒක එතෙන්ට බලපාන ධ්‍යානයේ බලවත්කම ධ්‍යානයේ අනුවතමයි ධ්‍යානයේ දුරුවල නම් පහල බ්‍රහක්ම ලෝකඒක ධ්‍යාන් ්‍යානයේ මධ්‍යෙන් පමාණයට වඩලනම්. මධ්‍යම්පමානයේ බ්‍රහ්මලෝකේ ධ්‍යානේ උත්සස් සිද්ධියට වරලනං ඒ පනීතු උසස් ්‍රැහමලෝකේ උපත්ය ලබනවා බ්‍රහ්මලෝකයේ උප්පත්්‍යය උසස් පහත්ක එහෙම වනාට බ්‍රැහම සම්පස්සා අනකොත් කවුණවලද අ දන්දීමේ විපාකාදිය බලපානවා. බ්‍රහ්ම ලෝකවල සදාකාලෙක ඉන්න බැහනේ වගින් චුත වෙලාෙන් නිපාය. එතකොට වුනත් ඇස්පෙනීෙන් කංවල ඇහි මාදිය කවුණු පස පස්සේ කලින් කලින් බෞ්වල කරගෙන් තියෙන කර්ම විපාකාදිය බලපානවා එනිසා දන්දීම. ආදි අනිවාරයෙන් කරගන්නට ඕනමයේ. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍ර්නේ තමයි සාමන් වහන්ස, අප ප්‍රදේශයේ වැඩසිටන බිස්සුුණීන් වහන්සේලාට අපි කටින පිංකාන් දෙකක් කලා නමුත් නාව්‍යනේ අරියදම්ම ස්වාමින් වහන්සේගේ එක් දේශනාවක උන්වහන්සේ කීවා දැම් භික්ෂුණයේ ශාසනයක් නෑ කියලා. ඒක ඇත්තද. අපිට එතකොට කටිනාන සංස නොලැබෙන්නේද. තෙරුවන් සාණයි කියලා සත්පුරුස පිංවත්නේ. බික්සුණයේ ශාසනයක් වර්තමානෙ නැහැ. මේට අහුදු දහසකට විතද කලින්. බිස්සුනේ ශාසනයට අදාලව උපසම්පදාව නැතිවෙලා ගියා. නැවතයක පිහිටවන්න නම් බුදුරජාණන් වහන්ස නමක් පහළවෙන්න ඕනේ නැත්තාං උපසම්පදා බිස්සවූන් වහන්සේල්ලා පස් නමක් ලිංග විපරියාසයකින් කාන්තාවම් බවට පත්වෙන්නට ඕනේ. එතකොට ඒ පස් නමගින් පටන් ගන්න පුළුවන් ඉබිස්සුනිය ශාසනය ඒ කයිබි නය. එනියනි අයදහම්ම නායකසාමින් වහන්සේ ඒ දියසනා කළ කානාව සම්පූර්ණයීම නිවැරි දිකාරණාවක් බිස්සු නිසාසනයක් දැන්න හැ. එවුනාට ඔබ කට්න පින්කන් දෙකක් කරලා, ඒකට ආනිසංසේ විපාක තියෙනවදකළ ැහුවත් කටිනානිසං සංග සම්පූර් නො වුනාට ඔය ඇත්තන්ට ඉතාම උසස් අතිපබල මහනී ආනිසංස විපා කලැබෙනවා ඒතුන් මාසේ පුරාවටම කරගෙන් තියෙන පුුණ්‍ය කරමයන් නිසා. ඊළඟට අහලතියෙන පශ්නේ තමයි ස්වාමින් වහන්සේ අපි කොහොමද රහතන් වහන්සේ නමක් අඳු නගන්නේ. රහතන් වහන්සේ නමකට ඒදිබලයෙන් වැඩම කරන්න පුළුවන්ද. රහතන් වහන්සේ නමක් සිල්රැකේ යුතුද. පංවත්නී රහතන් වහන්සේ නමක් ඌූපමණින් ඊදිබලී ලැබෙන්නේ නැහැ. සුස්ක විදාශක රහතන් වහන්සේලාට කොහොමත් ඊදදිබලේ නැහැ. අඩමතරිම සුස්ක විදෑස කළ හතන් වහන්සේලාට නිරෝධ සමාපත්තිටවා සමවදින් බෑ. එතකොට රහතන් වහන්සේ නමක් හඳුනගන්නේ කොහොමද කියල ඇහුවොත් ඔය ඇත්තන්ට බොහෝ කවනුවලින් දැනගන්න පුළුවංකම අත්තියෙනවා උන්වහන්සේට සක්කාරිීත්්‍යය නෑ විචිකිච්ඡා සීලබත පරාමාස නැහැ, කාමරාගනය පටිගනහැ, රූපරාගනය අරූපරාගනය මාන උද්දච්ච අවිච්චා වන්න හැ. එනිසා උන්වහන්සේලා හොඳින් පරිසා කළොත් ඒක ඔබට දැනගන්න. පුළුවන්කම ලැබෙනවා. තේරුම් ගන්න යම්මට්ටමකට පුළුවන්කම ලැබෙනවා. නමුත් වාසනාගුණේ සහිතරහත්තන් වහන්ස ල විශේසීම ඒක දැනගන්න පුළුවන්කමක් ලබෙන්නේෙත් නෑ. එහෙම අවස්ථා තියෙනවා. රහතන් වහන්සේ නමකට ඊද බලීන් වැඩම කරන්න පුළුවන් දෙකළ ඇහවුවත් ධ්‍යානලාබී පංචාභිකඥා උපදවා ගත් රහතන් වහන්සේ නමකට පුළුවන් වඋුණත් අනෙක් රහතන් වහන්සේලාට බැහැ පංචාභිකඥා උපදවා ගන්න හරි දුස් කරයි ඒක කරන්න පුළුවන් උනත් ඒක හරි අමාරුවෙන් කරන්න ඕන දෙයක්. රහතන් වහන්සේ නමක් සිල්රැකේ යුතු දෙකළ ඇවුවොත් සල් රැකපු නිසා තමයි රහත්තන ගමන ඉන්න පුළුවන්කමලැබිල තියන්නේ තවදෝට සිල්ිපද කැඩිනෙනෑ ඒතුළ ස්ථාවරව උන්වහන්සේලා වැඩවා. . ඊළඟට අහල තියෙන ප්‍රශ්නය තමයි අවසරයි පින්වස් සාමීන් වහන්සේ. ධනුපපති සූතයේ මෙසේ සඳහන් කොටසක් තියෙනවා. මහනනී මීලෝකයේ එකක් මහනකුටහෝ බමුණකුටහෝ ආහාර පැන්වත් යං මල්ගඳවිලූන් යහන් නිවෙස් පහන් වවාරණ දන්දිී. ඇහේ යමක් දීනම් ඒ නැවත පතයි. බ්‍රහ්මකායක දෙවියෝ දීර්ගායසයෝය වාර්නවාත්තුය සැප බහුල කොට ඇත්තෝය. ඔහු විසින් අසනලදදේ වී මෙබුරදු සිතෙක් වී. මම කාබුම් මරණින් මතු බ්‍රහ්මකායක දෙවියන්ගේ. සාවාසේයට පැමිණෙන්නේ නම් ඉතා යිහෙකයි හිතම ඒ සිත තබයි. ඒ සිත ඉටයි, ඒ සිත වඩයි, හීනවෝ පස්කම් ගුණෙහේ යෙත්නු. ඔහුගේ ඒ සිත මත්හී නොවඩ නාලද්දී එහි උපට පිණිස පවතී කාබුම් මානීම් මතු භ්‍රක්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණේ එද සිල්වත් හට කියමේ, දුස්සීල හට නොක කියමේ. වීතරාගයාට කියමි, සරාගයාට නොකියමි, මහ සිල්වත්තුගේ මහ සිිල්වත්තුගේ චිත්ත පනීදිය සමුරුදවී, පහවුරාගෙ ඇති බැවිනි, මහනිනීමි ධානු පත්ති අටයි. මෙිහි සඳහන්වන්නේ දානමය කුසලයම්මින් බ්‍රහ්මලෝකේ ඉපදීමත්්‍ය. නැතිනං මෙහි සරාගයා හට නොව වීතරාගයා හටයයි සඳහන්වන්නේ ්‍යානලාබී වියයුතු බවද. ධ්‍යානලාබියෙක් හැර වෙනත් ධානසීල පුුණ්‍යයක් ක්‍රියාවලින් බ්‍රහමලෝක ඉපදීම ධර්මය සඳහන්ද කවුණාවෙන් පහදාදනසයක්වා ඔබහන්සේට තෙරුවන්සානෑ කියලා. දැම් බ්‍රහ්මකායික කියන නමනිසා නව බ්‍රහ්මලෝකය කළ හිතන්නේ අපි මෙහම ගම බ්‍රහ්මලෝකවල නම් ටික කියමු. ප්‍රතමධ්‍යාන බ්‍රහක්මලෝක තුනයි. ්‍රහ්ම පාරිසජ්්‍යම පමේ ඒවගේ බ්‍රහ්මපුරෝහිත මහා ්‍රහක්ම. එතන් සඳන් නෑන බ්‍රහ්ම කායික කියලා. ඊට පහසේ දුති අධ්‍යාන බ්‍රහ්මලෝක තුනයි. පරිත්තාාබාපමානබාාසලතනත් නෑන බ්‍රහ්මකායික කියලා. ඉට පාසේ තුති අධ්‍යානය බ්‍රහ්මලෝක පරිතා භාපමාන බාබසර පරිත සුභාපමාසුභ සුභකින් හැ, ඉට පස වේහපපල අසං්‍ය සත්‍යය ඉම්පාස අවිහාතාප සුද සුදස අක නට ඒ කිවේ සම්පූණ බ්‍රහ්මලෝක දහසේ නම්. තවගත්තහම, ආකාසා නංචායතන විඤ්ඥානංචායතන ආකංචංඥායත නව සංඥානා සංඥායතන අරූපාවචර බ්‍රහමලෝක. එතු මෙතන නැහැන මේ කිව බ්‍රහ්ම කාහික දෙවියෝ කියලා. එ මෙතන කියන් දෙවරු සම්බන්ධව. ඇ දන්දීමෙන් සීරහැකීමෙන් බ්‍රහ්මලෝක උපදින්නේ. බ්‍රහ්මලෝක උපදිින්නනම් ඒ සඳහධ්‍යාන උපදවාගෙන ධ්‍යානී පිරිහෙන්නේ නැතුව ඒ ගඩුක කර්මය සහිතව ඒ නනා මිය දෙන්නෝ එතකො ්‍රහ්මලෝක උපත්වය ලබනවා. සත්පුරස පිින්වත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි? අවසරෑ පින්වත් ස්වාමින් වහන්ස. අයකු උතුම් සම්මා සම්බුද්ධත්තේ පාර්ථනා කර්නවාය සිතමු. එවිට ඒ පුද්ගලයා සම්බුදු නොවී. අරිහත්වයෙන් නැත්නම් ඔහු නොපැතුව බෝධියකින් සසරී මිදීමට ඉඩ තියනවාද ස්වාමින්න් වහන්සේ ඔබවහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා කියලා. සමාරුන්ගේ පාර්තනා දුරුවලයි. මේ ජීවිතයේ පාර්තනා කළ පමණින්යක් ස්ට වෙන්න ඒක ස්තවෙන්නනාම් ස්තවිය හැකිවිදිහ පබල කුසාසිත්තඇතුව පාර්තනා කරන්න ඕනේ සමහරුන් රැල්ලට වගේ අනිත්තය ඒ කියනවටවාගේ නිකං ඒවාගේ අදහස්කන්න එහෙම වෙන්නෙත් නැහැ සමහරුන්ගේ පාර්නා. අවන්තදීන් වැහෙනවා අතීතය කරව පාර්තනාමොනුවද කිල්වත් මතකනෑ. භවාන්තරයෙන් වැහිල යනවා ත් ඒ ඔෝංග කරගත්ත කරමවල හැටියට සසර ගසාගෙන යන්න වෙනවා මේ මනුල්ස ජීවිතයේ මඟපල් ලබන්න උත්සාහ කරන්න ඇතු පාර්තනා කරපු බොහෝ අය. රෝතුරා සම්මා සම්බුද්ධත්තේ සේබුද්ධත්තේ පැතුවූ බොහෝ දෙනා සතර අපායට පවා වැටනා භවාන්තරයෙන් අර පාර්තනාවක් වැහුුණට පස්සේ. එනිසා මේ මනුස ජීවිතය මඟපල් ලබන්න මහන්සිගන්න භාගිවතුන්හස කිසිම දේශනාවක සම්බුද්ධත්ේ පාතනා කන පසේබුද්ධත්. ඒ පාතනා කරන්න අසූමහාසාාවක තන්තුර අගගසාාවක තන්තුරු පාතනා කරන්න ඒවෙන්ුවෙන් කටයුතු කරන්න කියලා දේශනා කලී නෑ දේශනා කරන්න නෙත් නැහැ. මේ භාවේ නියපිඩට ගන්න පස්පුොදත් තරංගවත්වානනා කරන්න හැ. භාගිවතුන් වහන්සේ සසරින් ඉගොඩ වෙන්නට තමයි ඔබට මඟ පෙන්නන්නේ. එනිසා පිංවත්න පසේ බුද්ධත්තේ වගේ බුද්ධත්වයක් ලබන්න නම්. ඒ සඳහා අසංකෙ දෙක්කොත් කල්පලක්ෂයක් පාරමීදම් පුරන්නට ඕන. එතකොටට ලෝතරහා සම්මා සම්බුද්ධත්ය ලබන්නන අසංකෙ හතරකොත් කල්පලක්ෂයක් ප්‍රඥාධක බෝධිසාත්යෝ, අසංක අටකොත් කල්පලක්ෂයක් සද්ධා අධික බෝධිසාත්්‍යයෝ, අසන්කෙ දහසෙකොත් කල්පලක්ෂයක් විදි්‍යාආධික බෝධිෂත්්‍යයන් වහන්සේද පාරමිතාා පුරන්න ඕන එහෙම පාරමිතා පුරන්න ඇතුව සිටිවිල්ල කැවිල්ලඒ අවුරුදු දෙකක්තුනා තිබ්බ පමණින් ඒක ෂස්තවෙන්නේ නැහැ. ළඟට හලතියෙන පස්්නය තමයි? අවසරය පින්වා සාමින් වහන්සේ භාවනා කරන විට අපි බුදුගුණ භාවනාව නම් බුදුගුණ සිහිකරනවානේ භාවනාව අවසංගුණ තුරුම බුදුගුණ සිතමීම භාවනා කළ යුතුද විදශනාවට පැමිණෙන්නේ කෙසේද සාමින් වහන්සේ, කිසිම දෙයක් හිතට නොදැනී සිත ඒක තැන පවතින අවස්ථාද තිබේ සත්පුරුස පින්ංවර්ත්නයේ. ඔය ඇත්තන්ට අරමුණක් නැතුව හිත පවතින වනන් එතන බවාංග ගතවීමක් එහක හරියන් න්නේෑ. ඔබ සිත එක අරමුණක පිහිටවාගෙන භාවනා කරමින් දියුණු කරන්න ෝ නැත්තං විදාශනාවට ඇවිල්ල විදාසනාවේ ස්කන්ධධාතුවාඇත් ඉන්ද්‍රීියන්ට අදාළ අරමුණු ගොඩක හැසලෙන්න්නට ඕන. බුදුගුණ සිහිකරමින් භාවනාකරනකොට බුදුගුණ අරමුණේ මහිත පිහිටවාගෙනද්ද පරිකාර්මණමිති උද්ගා නිමිතිවලින් පස්සේ පතිබාග නිමිති පහවල් පහලවෙලා උපචාර සමාධය දක්වාම දියුණන් වෙන්න පුළුවන්කම ලැබෙනවා. විදසනා භාවනාවට බුදුගුණ වලින් යොමුවෙෙනනං සිත එක තැනක හිස්ස පවති අවස්ථාවනීම ඒක. ඔය ඇත්ත බුදුගුණ ටිකක්කේලාවටලා හිතේ යම් කිසි ඒකාගතාවයක් ඇතිකරගෙන මේ බුදුගුණ භාවනා වඩමින් සිටියදී පහළෝ නාමරූප ධරමයෝ ඇතිවන නැතිවයන්න නිසා අනත්ඇැයි ඇතිවීීමම් නැතිවීම් දෙකත ිරන්තරයෙන් පත්ත නිසා දුක්කයි මෙතන අසත්්‍යේ පුද්ගලය කාත්මයක් මම වස්සයෙන් ගතයාකි කිසිවක් නැතිනිසා. අනාත්මයි විදිහට තිලක්සනයට පටන් අරගෙන නාමරූප ස්කඳ ධාතව ආයතීන්්‍රයාදී වෙනවෙන විමසා බලමින් භාවනා කරමින් විදාසනාව ඉදිරියට යන්න කටයුතු කරගන්න ඕන. ඊළඟට අහලතියෙන ප්‍රස්්නය තමයි ස්වාමීන් වහන්සේ මට ඔබවහන්සේ පුද්ගලිකව සම්බන්ධ කරගන්න ඕනි. පුළුවන්ද සාමීන් වහන්ස අනිවාරයම පුළුවන් සෙන්සුරාතා ඉල්තා දිනවලට නැතුව වෙන සතිය දිනක උදේවරු විහරි හවස් වරිය හරි අපට කතා කළොත් අපිව සම්බන්ධ කර ගන්න පුළුවන් එහෙමයි පුළුවන් අප පොඩි හාමුදුුවන පොඩිහාමුුව නමක් ම දැන් නම දැක්කේ අප පොඩි හාමුදුුවනය අප කතා කරන්න. ඊළඟට අහලතියෙන ප්‍රශනේ තමයි අවසර ස්වාමීින් වහන්සේ. සේලුම ආයමහා සංගරාත්නයට මාගේ නමස්කාරයේ වේවා. මහාට පහදා දෙන්නස්වාමින් වහන්සේ. ඇසට රූපයක් හෝ ගෝචරවීමේදී ඒ සඳහා ක්‍රියාත්මක වන පටිච්ච සමුපාද කියාාවලිය චිත්තවීති සමග. අවද සිතට අරමුණ ගම්ම වෙේද්දී පැටිච සමුපාද කියාවලිය චිත්තවීති සමඟ පහදා දෙන්න සමාව අයදිමි මෙහි ප්‍රස්්න දෙකක් ඇසීම සම්බන්ධයෙන්. මන්ද මා මේය භාවනාවක් වසේ මෙනිෙහෙකීම සඳහා ඇසුවමි මාගේ සම්බුද්ධ ශාසනයේ, බොහෝ කල් බැබලීවා සලු සත්තුයෝ උතුන් චතුරාර සත්‍යම අවබෝධ වීවායි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පिංවත්නේ. ඔය ඇත්තන්ගේ ඇස ඒ කියන්නේ චක්වුඋප්‍රසාද රූප දසකේට. ඊළඟට බාහිර රූප අරමුණ, චක්කු වි්ඥානය. චක්කු විඤ්ඥානය ඇසේ පහළ වෙනකොට එතන රූපාරමුණයි චක්කු උපසාජය ඒ දෙකක්ත් තියෙන් ඕන මෙතන තුනක් පහර වෙන්නේ. ඒ තුනම එකට එකතු වෙනකොට එතන සිද්ධවෙෙන චක්කු සම්පාස්සේ. ච චක්කු සම්පස්සේ වෙන්න කලින්ගේ චිත්තවීතිී ඇතිවෙන්න ඕන පංචදදවාරා වච්චන කියල හිතාක්. ඒ පංචදවාරා වජ්‍යන හිතයක දැනේ දොළොටු පහෙන් ගන්න හිත්වලට ඒ දොළොටු පහෙන් ගන්න අරමුණුවලට සිත යොමු කරණයක. පංචත්දවාරා ව්‍යන හිතට කලින් අතීත බවංගු පච්චේර හිත ඇතිවෙනවා ඊට කලින් භවංග චාන හිත ඇතිවෙන ඊට කලින් අතිහිත බවංග හිත ඇතිවන්නේ දැන් චක්කු විඤඥානයම් පස්ස ඇතිවෙනවා සම්පති ච්චන කෙළ පිළි ගන්නා හිතක් සන්තියන කෙල්ලා බිම සාභානය හිතක් ඊට පසේ වොට්ට පන හිතමන ුද්වාරය ඉම්පස්සේ හේතු යෙත්නසිත් ඇතිවෙනවා හේතු ඒත්නසිත් ඇතිවෙල්ලා එජවන්සත් එ කර්මහිත් කර්මහිතලම් පපස තාරම්න්න හි. ඇතිවොහෝ නැතිව බවාංග සිත් පහළ වෙනවා. මේ එතකොට තලාරම්මණ බවාංග මේ විදිහතමයි චිත සන්තති ඇතිවෙන්නේ. මෙහම සිත් ඇතිවෙනකොට ය ආලෝකයාදී කවුණුත්තෙක්ක අ අරමුණු ටික පැහැදිල්ව පැනීම නොපැනීම ආදී කවුණු අනුව මේ වගේ විවිධාකාර වෙන අස්කන් තියෙනවා. ඒක යන්නේ පැහැදිලිව අරමුණු පිනීම අරමුණ නොපනීමදුව ඇති මහන්තාරම්මණ චිත්තවීති, මහන්තාරම්මණ චිත්තවීති ඔය විදිහරි විධාකා චිත්තවීත ඇතිවෙනවා මේ හේට පල ධර්මයන්ගේ ක්‍රියාකාරීතයක් මෙස අල්ලම සම්පූණම හේත පල ධර්මයන්ගේ. ක්‍රියාකාරීතවයක් බව තේරුම්ගන්නට ඕන ඒ කෙටියම් ඉතාම කෙටියෙන් කවුණු සඳහන් කලේ මේකතා විස්තරවසින් පැහැදිල කරන හයිම ලස්සන විසය ඔය ඇත්තෝ චිත්තවීගෙනගන්න. ඊළඟට හලතියෙන පස්ස්නේ අවසරෑ පෙන්වස් සාමීන් වහන්සේ. පන්සල් යාමට අකමැති කෙනෙකුන්ව බලයෙන් පන්සල් රැගෙනයෑම ඒ පුද්ගලයාට අකුසල්වීමට හේතුවද්ද. උමි පස්්න දිගහින්දා. ම පසන ැද තියෙන කොටස් වට උත්තර දිදීමේ අන්නන් ඒක පහසේ පිළිතුරු දෙන්න. එතකොටස යාමට අකමැති කෙනෙකුන් බලයම් පන්සල් රැගෙන යාම ඒ පුද්ගලයාට අකුසල් ඇතිවීමට හේතුවදදක කියලා ඇහුවොත් ඔහු. අකමැති කෙනෙක් එතෙන් තරන් යනකොට දේශේ මති වෙලා දවුණු දේවල්ල වනත් කරන්න පුළුව ඒෙනට අකුසල් ඇතිවෙන්න හේතුවා. මගෙන් කෙනෙකු එහෙම ඇහුවා ඒ පුද්ගලයාගේ යාළුවා පන්සල්යන්නේ අකමැත්තෙන්ලු. මං කිව්වා එහෙමගෙනියන්න එපා අකමැත්තයෙන් ගිහින් අකුසාචේත්නා පහලෙවල නිසා පන්සල්ගෙනියන්න කලින් වෙන උපක්කමයක් භාවිතා කරලා බලන්න කියලා. මිහි නිරව අධතාවේ පැහැදිලකර දෙෙන සේක්වා. ඔබහන්සේට ප්‍රාථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිවන සාක්ෂාත් වේවා ඔබ දීලතියෙන පිළිතුර හරි. මොකද අර පුද්ගලයා පූරමුංචන අපර විදිහටයේ පන්සල්ලයාමට අදාළ තුන්සිත, ඉතාම දරුණු අකුසලයන්ගෙන් පුරවාගත්තාම ඒකෙන ඉතාම දරුණු කරම විපාකවලට අනාගතය මුහුණ දෙනවා. ඒ නිසා වඩා සුදුසි බුද්ධරත්නයේ ධර්මරත්නය සංගරත්නය ගුණ දැනහඳුනා ගැනීම නිසා ඇතිවන සද්ධාව ඔහුගේ චිත්ත සන්තතිය තුළු උපද්ධ වන්න යම් වෙනත් උපාක්‍රම් පාවිච්චක කල එෙම හටගත්තට පසු කාලයේදී අරවිදිහට එක්කන්යන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වා සාමීන් වහන්සේ පින්සා කුසල්යානු දෙකක්්ද ස්වාමීන් වහන්සේ. පහතාදනසේක්වා ඔබොහන්සේට තෙරුවන් සානය කියලා. පිවතිය සූත්‍ර දේශනාවල අපිට හම්බ වෙනව පින් කියන වචනය පුං්ඥාදී විදිහට ඒ හම්බ වෙනකොට ඒක ඒ විදියට පාවිච්චි කරන්න. කුසාහ කියන වචනය හම්බුනාම ක ඒ විදියට භාවිතා කරන්න අබිධර්මාණු කූලව ගැඹුරුම් බැලබහාම පින් කුසය කර දෙක්න මේ කුසල්ම තමයි හබැයි නාමුරෝප ධර්මවලට විපාකයක් ලැබෙන ආකාරයගේ විාකාර. වෙනවා එල්සා ඒඒ තැන්වල කුසා කියනව කුසල කියන වචනයෙන් තිබොත් ඒකම පාවිච්චි කරන්න පුුණන්න කියන වචනය තිබොත් ඒක ඒ විදිහටම පාවිච්චි කරන්න. ඊළඟට ආලතියන ප්‍රස්නය තමයි අවසලයි අපේ හාමුදුරුවනේ. අමාමණියන් වහන්සේ නිවනටම අරමුණු කර. සාමුක්කන්සක දේශනාව නම් ධර්ම දේශනාව කරන බව සඳහං වේ. මේ තිිපිටකයේ සඳහංව නැති බව අසා ඇත. පිටක දොට් එල්කේහිද එසේම දක්වා ඇත. එස්ස එනම් එම ධර්මය ආනන්ද හිමියන් හට දේශනා නොකළීද. තිපිටකේ ඇති ධර්මය උතුම් නිවනට කෙලින්ීමම ඉලක්ක නොවීද. කවුණාවෙන් පැහැදිලික දෙනෙමෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි කියලා. සත්පුල්ස පින්වර්ත්නී ්‍රිපිටකේ සඳහංවන කවුණු කෙලින්ම නිවනම ඉලක්ක වෙනවා. ගමම්මාර්ග වෙනසක්නෑ සප්ත විසුද්ධියෝසය ගමන් කරන්නට ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරාද්දි චතුරාර්ය සත්‍ය ධර්මයමයි දේශනා කරන්නේ පටිච්ච සමුපා ධර්මයමයි දේශනා කරන්නේ, පට්ටාන් ධර්මයමයි දේශනා කරන්නේ. කොයි විදියට දේශනා කළත් ඒ දේශනාව තුළ තියෙන්නේ චතුරාර් සත්‍ය ධර්මය පතිච්ච සමුපා ධර්මය පට්ටාන ධර්මයම තමයි. ඒක අපිටි විස්තරවස්සයෙන් අභිධර්මයේේදි හම්බ වෙනවා. සි අල්ලම තියෙනවා. එන්සා හැම සූතතයක් සූත්‍රයයක් පාසාම ඒ තියන සියලුකාුණු ඇතුළත් ව තු හැ. ඒක ප්‍රධානකානාටික තිබුණාම අනිටික අපිට දැනගන්න පුළුවන්. මොකද පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් අරගෙන යනකොට ඒ අවස්සකන කරුන් ටික ඇතිබුඩාම ඇති. සාමක්කන්සික දේශනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට කවරු හරිෙනෙක් පැම නිියවත්්නැත්තතා භාගවතතු වහස කෙනෙක් ළඟට වැඩම කල. ඒ පුද්ගලයාගේ චිත්ත සන්තතිය පරිස්සා කරල බලලා එතන ඉන්න එක්කෙනෙක්ද දෙන්නේ ද කීපදනෙන් ඒේයගේ චිත්ත සන්තතිය අනුව ඒඇගේ තත්ත්ය පරිස්සා කරලා දේශනා කරන දේශනාකමයා ඔවුම මුලින්ම දාානයෙන් සීලයිෙන් ධනකතා සීලකතා නකම කතා අදී විදිහයට සගකතා අදී විදිහට පියවරෙන් පියවර කුසලේ පැත්තට බර කල අවසානයේ චතුරාර්ය සත්්‍ය ධර්ම දේශනාවන් පවත්වනවා කලින් බවවල විදශසනා භාවාව ලති ඒගේ කුසල් අවධිකරගන්න පුළුවන්කමේයට. කලින්භාාවවල ඒ අයි කල්ලා තියෙන විවිධාකාර භාවනාදී කුසල ධර්මයෝ අවධිකරගන්න පුළුව අංවිදියට භාගිවතුන් වහන්සේට පමණක් කළ හැකි. සාමුක්කංසික දේශනාව ඒ විදියට පවත්තනවා. ඒ සාමුක්කන්සික දේශනාව අංග සම්පූර්ණ අපිට හම්බවෙන්නනෑ ඇතිපිට කේතුල ඒකති හීතුව තමයි. බුදුරජාණන් වහන්සේ දවර්ධානයෙන් පස දේශනා කන ධර්ම දේශනාව, අපේ දීගනිකාය මධ්‍යම නිකාය තරම් විශාල වෙනවා සවස්කාලයේදී දේශනාක ධර්මදේශනාව, අංගුත්්‍ර නිකාය සයුත්ත නිකාය තරම් විශාල වෙනවා. එතකොට ඒවාගේ දීර්ක දේශනාවක් ඒ විදිහට අපිට දැනගන්න නැහැ. නමුත් පිින්වුවත්ම අද කාලෙද ඔබට මඟ පල් ලබන්නට ත්‍රිපිටික පවතින මේ ධර්මකානා අතිසීම පමාණවත් සාමුකඛන්සක දේ. සනාව දේශනා කන සියල්ල විසූත දේශනා වගේම් විශේසයේම අභිධර්ම දේශනාව තුළ ඇතුළත්ත තියෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි පෙන්වස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වනිච්චා සූතයේ සත්්‍ය වෙළදාම ලෙස සඳහන්කර තිබෙන්නේ සතුන් ඇතිකර මස් සඳහා අලවි කිරීමද. නැතහෝ සතුන් ඇතිකර සොරතා සතුන් ලෙස අල විකිරීමද. කුරුල්ල මසුන් වැනි සතුන් සුරතර් සතුන් ලෙස අලවි කිරීම මගින් පවක් වෙනවාද. සතුන් ඇතිකිරීම මගින් මතු භවයංවලදී බොහෝ සෙහින් රෝගීවීම සහ ආවිසකෙටිවීම වැනි දේසිදු වන බව ස්වාමින්න් වහන්සේ නමක් විසින් සඳහන්කලා. මේ ඇති සත්‍ය අසත්‍යතාවේ පැහැදිවිික දෙනසෙක්වා තෙරුවන්සාණයි කියලා. සත්පුරස පින්ංවර්නේ. සස්ොතා සතුන් ඇතිකිරීමෙන් පවක්වෙන් එනෑ නමුත් ඔවුන් කඩු කරලා තියෙනකොට හිරකල්ල තියෙනකොට ඉතින්දි අකුසලයක් සිද්ධ වෙනවා. ඒවාගේම සතුන් සොරතා කිරීම සතුන් කටයුතු කරනකොට බොහෝ කුසා රැස් කරගන්නක් පුළුවන්කම තියෙනවා. එතනද සතුන් හුරතා කරමින් ලෝබාදී ඇතිකරගත්තොත් ඉතින්දි අකුසලෝත් රැස්සෙනවා. මෙතනද ඔබ හලතියෙන පනිච්චා සූතයේ පාටේ අනු ඇහුවත් පිින්ුවී මංස වනිච්චා කල කිව්ව හම එතන තියෙන්නේ ඌරම් මුවන් වගේ සත්තු පෝසණය කරලා ඔවුව විකිනීම සම්බන්ධ කාරණාවක්. ඒැන ඌ ඌරන්මුවන් වගේ සත්තු පෝසණය කරමින් ලොකුමහාත් කරලා ඔවු මස් පිලස විකුණ එක තමයි මෙතන මංස වනිච්චා කරකයන් අනිකාානා නෙමෙයි. රංට හලතිීන පස්්නේ තමයි එක්තරා පසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් භාගවතුන් වහන්සේගේ දිතිස් පුරස ලක්සන හා බුද්ධචරිතය හා බැඳුණු ආශ්චාඩ සිදවීම සාහිත්‍ය දෙයක් ලෙස පවසනවා. එමගේ මිනිසුන්ගේ සද්ධාව අඩුවයි. ඒයට පිළතුව ලබා දෙෙනවා නම් හොඳයි පින්වා ස්වාමීන් වහන්ස කියේලා සත්පුරස පින්ංවත්න ඒ එහිෙම කියපු ස්වාමින්න් වහන්සේට ඇතුවුණු හිතලුවක් විතරයි මිත්‍යා දුෘස්තිික මනස් ගාතයක් විතරයි. බුදුරජාණන් වහන්සේ නමගේ දිතිස්මමා පුරසලක්සණ. පහලවෙන්නේ භවයෙන් බවදිකින් තුනකින් නෙමේ ටිකෙන් ටික ටිකෙන් ටිකයක මුහකුඩා යමින් තමයි පහළවෙන්නේ. විසේසේම සත්පුරුස පිින්වර්ත්නී අසංකය හතරකුත් කල්පලක්ෂයක් පිරූ පාරමී දම් ඇති උත්තමයන් වහන්සේ නමගේ නාමුරූ පාර පාරමී ධරම හින්දා විපාක ධරම විදියට ලැබීම කොහොම දෙ කෙ හිතන්න. දැන් අසිට තාපස්තුමා භාගිවතුන් වහන්සේ බෝසත් අවධියා දැක්කහම ඒ පරිසා කරදයහෝ පුදුමතරන් සතෝටු පත්වන අනාගතයේදී සිදුවන ඒ ආශ්චර්මස් සිටීම ගැන කල්පනා කරලා. ඒවගේ අර එකසි අටක් බමුණං එර අමදජලක්න මාන්ති කොන්්ඩ්‍ය භෝජස යාම සුදත්තික නටදිෙනත්ත එක්ක ඒකටේ බොහොම සතුටි වෙනවා. බොල සත්්‍යයන්වාහස චක්විත රජ කනෙක් හරි. එහෙම නැත්තම් මේ ලෝතුරා සම්මා සබුද්ධත්තේ හරි පත්වෙනවා කියලා. ඒම තමයි. ඒක කියන්නේ මහාපුරුස ලක්ෂණ ඒ විදිට පහලවෙන්නේ අසංකය අත්හතරකුත් කරපලක්ෂයා පාර්මී ධර්ම පුරුපිහින්ද. උමේ ප්‍රකාශයෙන් දකි දැනගන්න තියෙන කානාව තමයි. වාර්තමාන විශ්ස විද්‍යාලයේ තුළ අධ්‍ය මේ වර්ස්තමාන විශ්විද්‍යාල අධ්‍යාපන ක්‍රමේ තුළේ. ඉපිට කටුවා ටීකා පරිවාර ගන්ත උගන්නන්න නෑ. ඔවුන්ගේ හිත්වලට දා අතියන්නේ හිස්ගෙරි ටික පුරවල තියෙන්නේ සම්පූණීම් විකෘති මනස්ගාතවලින් බටහිරචිින්තකයෝ බුදු දහම ැන හිතපු හිතළුවලින් තමයි පුරවල තියෙන්නේ. ඒගේ හිතළුවත්තමයි මේකත් මේ වගේ දේවල එතරන් තකන්න. එපා බුදුරජාණන් වහන්සේගේ දෙතිස්වා පුරුස ලක්ෂණ සම්බන්ධව භාගවතුන් වහන්සේම එවැනි දේශන් සූත දේශනාවල සඳහන් කරල තියනවා. ීළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි සබ්බේ සංකාරා අනිච්චා සබ්බේ සංකාරා දුක්කා සබ්බේ සංකාරා අනත්තා යනමී අරතය නිරවුල්ල පහදාදින සීක්වා කියලා සබ්බේ සංකාර අනිච්චා සබ්බේ සංකාරා දුක්කා, සබ්බේ දම්මා අනත්තා යනමහි අර්ථය වඩා නිරවුල්ල පහතා දෙනසේක්වා කියලා. සත්පුරුස පින්වත්න සබ්බේ සංකාරා අනිච්චාකි වහම එතනේ කියවෙන්නේ. පත්්‍යයන්ගෙන් සංස්කර්ණය වෙනවා කියන එක පංචස්කන්දයෝ කෙලවරක් ැති දිගින් දිගගේට ම් පින්ංවර්නි හේතු පත්්‍යයන්ගෙන් හටගන්නකොට ඒවා නැවත් නැවට ඇතිව නැතුව ඇතුව නැතුව යනකොට ඒවායේ කෙලවරක් හම්බනම ඒ තමයි එහි අවසානයේ අනිත්‍ය තත්ත්වය. අනිත්‍ය තත්ත්වයට දිගින් දිකටයම් පත්වෙනවා තාව කාලිකයි මොහොතක් මොහොත පාසා ඇතිව නැතුව යන්නිසා නිත්‍ය නොවර නිසා සබ්්‍යේ සංකාර අනි. චචා කියලා දෙේශනා කලාඒවගේම සබ්බේ සංකාරා දුක්කා කළ කියනකොට සලම සංස්කාධර්මයෝ ඇතිවන ඇතුව යෑ මේ විපරිනාවයට පත්ව නිසා ඒ දුක්කධර්මයක් වෙනවා. ඒක සැපධර්මයක් නෙම වෙනසීමය ස්වභාවයට විපරිනාමීයට පත්ව නිසා ඒ දුක්ක ධර්මයක් වෙනවා.ඒවගේ සභ්‍යේ සංකාරා අනත්තා කෙරකිවහාම සත්‍යය පුද්ගලීක ආත්මයක් මම වසයෙන් ගත්තාට මෙසියලිම සංස්කාධර්මය අනිත්‍ය නිසා දුක් නිසා අනිත්‍ය දුක්ක කියන දෙක නිතරම් පීඩ. ට පත්වෙනවා නං එතන ස්ථීරව සත්‍යයේ පුද්ගලය ආත්මයක් වස්සයෙන් ගත හැකි දෙයක් නැති හින්ද ඒක අනාත්ම ධර්මයක් වෙනවා. ඊළඟ ටහලතියෙන පශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මට පස්්න කිහිපයක් තියෙනවා. විස්සේ පවතින්නේ ඇයි කියන පස්නයට පිළිතුරයක් බුදුදාමේ සඳහන් වෙනවද. සඳහන් වෙනවා. ඒ තමයි හේතු පළධර්මයන්ගේ ක්‍රියාකාරීතය නිසා. එතකොට විශ්ව ප්‍රමාණය කොටෙක් ද කියලා හිතුවෝ. ඔය ඇත්තු කෝටි ලක්ෂගන්නින් විස්්වීිය ලෝකදාාතු තියෙන බව තේරුන් ගන්න. අපි මේ ඉන්න පෘථවිය මේ හඳ මේ ඉද මේ ගහලෝක මේ පද්ධතියත් එක්ක තියෙන නේවස්ඥා නාසඥා එතනයදල අවිචීම හා නරකාදිය දක්වා මේ භූමිටික ගත්තහම. මේ භූමි තිස්ස එකක තියෙන මෙතන එක සක්වලක්නා මේ වගේ සක්වලවල් මහසී විදිහට අතිවිශල ප්‍රමාණයක් තියෙනවා. චුලනිකා ලෝකදාාතුව දිහෙසාසී ලෝකදාාතව මහස්සේ ලෝකදාාතුව විදිට අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අතිවිශාල සක්වල ලෝකධාතුව තුළ. පිංුවත්න අපිඉන්න පුතුවිය කොෂ්චයද කියලා ගත්තොත් අපින්න පුතුවවි හට පුංචි දහවිල්ලක් වගේ දහවිල්ලක් ැහැට පේෙෙන නැත්තරන්නේ ඒවාගේ පුංචීඇතකොට එක සක්වලක් ඒවගේ පුංචිනා අනි තොක්කෝ මහපොළොතින වැලියට ගරන්නා. ඇ පින්වති කුච්චර තියෙනවාද කෙර හිතන්න. අන් ඒවගේ විස්සේල් ලෝකධාතුවක් හේතු පර් ධර්මයාන්ගේ කියා කාරීතය අනුව පවතින්නේ. පින්පව සිද්ධ වෙන්නේ හේතු පලදහමට අනුවනේද. එතකොට අපිට වෙන කෙනෙක්ට පින් අනුමෝදංකරනාවගේ මැජික් කරන්න බෑනේද. තේරුමක් නැති ආමිස පූජාවන් කරමින් සත්‍ය අවබෝධ කරගන්න හදන එක හැමතැනම දකින්න තියෙනවා. නමු සත් එෙනං අපි ආර්්‍යස්ථායක මාර්ගයේ අනුගමනය කරලා ආනාපාන්සති භාවනාවසා විපස්සනාවන් වඩලා සසරින් එගොඩ වෙන්න? ටයුතු කරනගේ නේද වගේ අදහසක් තමයි පින්ංුවත්නී ඉතින්දි අහන්නේ. සත්පුරුස පින්ුවත්නී මේ පස්සනේ මෙන්න මෙහෙම තීරුන් ගන්න ඕන. මෙතිින්දිිකීන ආර්යස්ථායක මාර්ගය අනුගමනය කරලා ආනාපානසති භාවනාව සහ විපස්සනාවීෙන් පරම සත්‍යය අවබෝධ කරගෙන මේ විඤ්ඥානය පවාහය නවතාය දමන්න එකද සුදුසු කියලා. එත්තකොට සත්පුරුස පිංවත්මිටෙදදි මෙන්න මේක මේ විදියට තේරුන්ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ස්ථායක මාර්ග පිළිපදින්න. ආර්ස්ථායක මාර්ග පිළිපත්න ගමනේදී පින්වර්ත්නී අනත්තයට පින් දෙෙන වගේ මැජික් කරන්න පුළුවන්ද කියලා ඇහුවත් ඔය ඇත්තු දන්නේ නැහැ පරදත්වූප ජීවි අයි යන කවුද කියලා. පරදත්වූප ජීව අයට පින් දෙනවා කිවාට අතිං අතට පින්දීමක් නෙමේ ඒයටඒ සිත ඇතිවීම හින්දා ඒ කට්ටිය කෑම්බීම ආහාරපාන ඉදුං හිටුන්වා ද ේසියල්ල ලබාගන්න තත්ත්යකට පත් වෙනවා ඒක පරිදත්වූප ජීව අයට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් වරාපසාදයක්න ඒයගේ උපත්තිී හැටියක නරක තිරිසම් ප්‍රීත අයගේ පාදත්වූප ජීවිI විතර පින් ගන්න පුළුවන් වෙන්න අසුද මනුසද බ්‍රහම ඒ අනිත්තයට පින් අනමෝදන් වෙන්න එහෙම පුළුවන්කමක් නැහැ මේ ප්‍රස්නේ පුරාමතියන හරියට දරමකානාා දැනගන්න බැරි වෙලා තියන එක එල්සා මීට වඩා ගවේශනය කරන්න මේ හලතියන මාත්තුකා ඔක්කෝට මදාලව නිසි අවබෝධයක් නැ මේ පස්නේ හලතියන අපේ මහත්මේට් මහත්මයට ඒඒ නිසිය අවබෝධයක් නැතින් සාහ තමයි මේ පස්සනය අහල් තියෙන්නේ ඒ ප්‍රශ්නේ ඇත අදාලව තව කවුණු ගොඩාක් දැන ගන්න තියන දැන ගන්න මේ කියන්න මං කියන්න ද මාත්‍රකාවලින් හොයන්න කියලලා හ මාත්‍රකාවලින් පෙන්නලදින්නේ එතකොට ඔබටඒක හොයාගෙනයන්න පුළුවන්හින්ද. විස්සේ සම්බන්ධය ගත්තාම චූලනිකා ලෝකදාාතුව දදිී හසී ෝකධාතුව මහසී ලෝකදාාතු කියෙන මාත්‍රකා ඔස්සේ හිතතු පලකයා කාරීතය පරිසා කරන්න එතුකට පින් පවෝබට අනුව අරගෙන ඒක හේතු පරිදහමට අනුව නීදකි ැහුවොත් පිින්පව සිද්ධ වෙන්නේ අවිද්‍යාාව නිසා පුඥාබි සංකාර ඥ්ඥාබි සංකාර අනනිජාබි සංකාරය සලායතන පස්සවේත්නා තන්නා උපාධානයන් හින්දා. එතන බවවිදියට පින්වත්න මේ කම භාවිදියට පුඥඥාභි සංකාර අපුඥාභි සංකාර ආනෙන් ජාභි සංකාර එහෙමයි පින් පව ඇස්සෙන්නේ එතුොට පින්තාව කෙනේත් අනු මේ අල්මේ අනුමෝදංකාන පුළුවන්ද කියෙළ ඇහුවත් පුළුවන් මනුස්සේක් වුණු ඔය ඇත්තන්ට පුළුවන් තවකනේ කරව පින් දැකලා අනු මෝදංවෙලා කුසසා සිත්තු පදවාගන්නේ කුසල චිත්තවීතිය පළවැනි ජවනයට දිත්ත ධම්මවීත්නී විපාක හම්බවෙනවා අන්තිම ජවනයට උපාචවීත්ී වි ඒ හම්බවා මැද වන්සිත්වලට කවද හැදවස කරහත්ත පින්වාම් පානකම් විපා කහම්බ වෙනවන්න ඒවගේ මනුස්සේන්ට පින් කරගන්න පුළුවන් දෙවන්ට අනුම් කරගත්ත පින්හමනු මෝදගන්න පුළුවන් මිනිෙසුන්ටා පුලුවන් හැ පාද අත්තුූප ජීවියට ඊට වඩා තික් ඒපමාණය ඉක්මවාගිහිල්ල කෑ බිීමිඳුම් හිටුන් ආදියත් උපදවා ගන්න. වා චතුාර් චතුරාර් සත්්‍ය ධර්මය අවබෝධ කරගන්නනම් ආර් අස්ථායික මාර්ගේ පිළිපදිින්නට ඕනෑ. ඊරඟට හලතියන පස්ශ්නය අවසරය පින්ංවා සාමීන් වහන්සේ. සම්බුදු සසුන ආරක්ෂා කිරීමට භාගිවතුන් වහන්සේ සක් දෙවිරජුන්ට පැවරුව පසු සක් දෙවිඳු ඒ විස්තුන් දෙවියන්ට භාර කලාද. එසේනන් සෝම සමදු මිසදුටු දෙවියක් කිවූ විස්තුන් දෙවිදුවත් පෙර සඳහන් කළ විස්තුන් දෙවිදු දෙද නේද්ද. තෙරුවන් සානෑ කියලා. පිංවර්නී උපපුල්වුවන් දෙවියන් විස්තුන් දෙවියන් විදියට සලකන මතයි නිසා තමයි උපල්ලුවන් දෙවියම්. විස්තුන් දෙවියන් විදිහට අදහස් කරන්නේ නොම සක්ක දීවරාජයා එදා බුදුරජාණන් වහන්සේ පීනවාම් මංචකන්දිිමින් විජයේ අත්‍රිපිරිස රකින්න කියල පවරණකොට විිසක්ක දීවරාජායක උපුල්වන් දෙවියන්ට භාර කරනවා. ඊරඟට අහලතියෙන ප්‍රශ්නේ සාමින්හස තෙරුවන් සානයි. ස්මීනී මහට භාවනාව සම්බන්ධව කවුණු දැනගත යුතුය. පූර්ුවක් කෘත්්‍ය. ඒක යන ඔය ඇත්තං දෙවියන්ට ආරාත්නා කරලා ඔබ පන්සේ රකිමින්, නැස්තන් ආජී වර්තමක සීලයේ පිහිටලා. ඔබට දේර්ගව සාහරපානු උංන්හිට ැන් සුකිතමවිතකයන් ලැබෙන යහපත් කරම වැඩ පිළිවෙලක්හදාගෙන කෙටි වචනයකින් කිවෝ දිිට්්‍ර දම වේත්නය කරමය රුකුල් ැබෙන විදිහට ඔබේ චිත සන්තතිය පූර්වා කොත්තයන්ගේ සතරාරස්සක භාවනාවනුත්තයට ඇතුලත්වෙනවා ඒ විදියට සකස් කරගෙන දිිට්ටදම වේත්නීය කරමයේ රුකුලෙන් අතීත කොසලොත් මතුවන විදිහ වැඩ පිළිවෙදට අනු ගත වෙන පූර්වා කොත්තයන්ගේෙන්. ඊට පහසේ පුද්ගල ජයත අනුව භාවනා කරන කමස්ථානකිව සමත භාවනාවේ කර්මස්ථාන විදර්ශනාව පුද්ගර චහිතනුව භාවනාකන එකක් නෙමින්. සිත දියුණු කරන සමත භාවනාවද පුද්ගර ජහිතනුව කටයුතු කරන්න වෙනවා භාවනාවයස්භාවයකි වහම පින්වත්නය සමත පූරංගයෙන් විදාශනා විදාශනා පූරංගම සමත යුග නන්දකම මේේ කළ තුන් ආකාරයක් තියෙනවා. සමතභාවනකමට හටලය අති වන ඉතින්ද දැනගන්ද වෙනවා පරිරමණනිමිට උද්ගානිමිති ප්‍රතිභාගනිමිති උපචාල සමාදී ඒවාගේම පතමධ්‍යානාදී අරපනාවන්. ඒවාගේ විදාසනා භාවේදී දැගද වෙන වී විුද්‍ය චිත්ත විුද්ය දිට්ි විුද්ිය ංකා විතන විසුද්දිය මගමක්ගද ාන්දසන විසුද්ධිය. පටිපදා ඥාදසන විුද්ිය, ඥාන්දස්සන විසුද්ධය කින සප් විසුද්ධි. ඒදී විදියට ඒගමන් දැනගන්න ඕනෑ. එහි ආදීනවයකි වහාම භාවනාවේ ආදීනවයක් දකින්න නැහැ. පිංවත්නී භාවනාවට ගන්න අරමුණුවල විවිධාකාර ඒ ආදීනව පැත දකින්න පුළන් භාවනාව මේ කුසල ගමනේ ආදීනවයක් නැහැ. කුසලයෙන් ඔය කුසලේටි විරුද්ධ ගමන සම්පූර්ණයම සසර් දිග්ගර්සන භයාන ගමනාක්. සත්පුස පිංුවත්නී ඊළඟට හදතයෙන ප්‍රස්්නය අවසරෑ පින්වත් සාමීන් වහන්සේ මවකුස තුළ ජීවියෙකු පිරිසිඳගන්නා ආකාරයේ පිළිබඳව බුදුදහමේ සඳහන් වන බවමා අසා තිබේ. බුදුදහමට අනුව විඤ්ඥානයේ බැසගන්නේ පියාගෙන් ලැබෙන ජම්මානුවත් මවගෙන් ලැබෙන ජම්මානුවක් යන දෙක එකට සංශේචනය වන අවස්ථාවේ දීමද. ස්ස කීපය අතේ හිඳම පස්නයෙන් පස්සනට උත්තර දෙන්න. බුදු දහම තුළපින්ං ති ඉතාම අංග සම්පූර්ණව මේ සමේ මවකුස පිළිසිඳ ගැනීම ගැන සඳහන් වෙනවා. විද්‍යාාව එහෙම සඳහන් වෙන්න. විද්‍යාවෙන් ගහැන් දර්වේද පිීම දර්වවිද්දකනක පබවහොයා ගන්නේ ඒ කලේටිකාක් වාදනීවුනාට පස්සේ. ඉස්කෑන්ආදී පරිසන කරල තමයික දැන ගන්නේ. එවුනාට බුදු දහමේදී මවකුස පිරිසිඳ ගන්න අවස්ථාවේදීම කාන්තවදද පිරිමියද්ද වෙන කාරනාව සඳහංකනවා අම්මා ඔස්සාක් වෙලා. මව, මවගේ ඒ අපිරිසුදු රුදිරේ ඉවාර්තලා ගර්භාසය පිරිසදු වෙලා දිනතාටක පොඩි කාලසීමාවක් තු ඒ කාලසීමාව තුළ තමයි, මව්පියාන් ලිංගික සංසර්ගයේ ය දෙන්න ඕන ඒ ලිංගික සංසාර්ගේ යෙදන මව්පියන්ගේ සුක්කඩිම්භ සංසේචනය ගර්භාසි භිත්තිියයේ තැම්පත්ත තියෙනකොට මයි එතින්දි ප්‍රතිසාන්දිිවිඤ්ඥානයේ බැසගන්නේ ගර්භාස බිත්තිය වෙනුවට සමහර වෙලාවට කලා තුඩකින් පැලවපිය නාලේ තැන්පත්ෙන්න්න පුළුවන්. ඊට පහලින් සමහරලාවට ගර්බාසය පහළ තැනක තැපත් වෙන්න පුළුවන්. එකොට ඇපතිසාන්දි විඥානය බැසගන්න අවස්ථා තියෙනවා හබැයි ඉන් පස පවතින්න එක විනාශලා යනවා හබැයි. ගර්වාාසි භිත්තියේ තැම්පත්වෙන්න නම්. සුක්කදීම්භ සංශේචනය වෙන්නට ඕන එතනදි චුට වෙනකිෙනේගේ කර්මාණු රූප පතිසාන්ධදි විඤ්ඥානයේ වේදනා සංඥා සංකාරකය නාම ධර්මත් එක්ක බැසගදදි මවපියන්ගේ කවුණුත්තෙක් තන පංචුපාදාන අස්කන්දයම පහලවීමෙන් ඒ මොහෝතී දම්ම සනයක් සනයක්පාස ඇතිව නැතුව යමින් වර්ධනයවමින් එහම තමයි සිද්ධ වෙන්නේ. ඒ බුදුදහම තුළ ඉතාම අංග සම්පූර්ව මේ කවුණු විස්තර කරනවා සංයතනිකායේ යක සංයෘත්තේ ඉන්දක සූතේ ගත් ඔයින් වුුණුටිකක් දැනගන්න පුලුවන් බං ගට්ට කතාව ගත්තාමත් දැතුකතාව බන්ගේ මේ වගේ බොහෝ කවුණුවලින් ඔය ඇත්තන්ත මේ කවුණු දැනුවවෙෙන්න්න පුළුවන්. එමගේ ඒකෙ මහල් තියෙනවා නැතිනං ඊට පසු අවස්ථාවවකදීද ප්‍රතිසන්දිී සනයේදීමයි පංචපාදානස්කන්දයේ පහළවෙනි මව්පියන්ගේ සුක්කඩිම්බ සංසේචනය වීම බීමිම් පස්සේ. ඒ දිනකි දෙකතුනක කාල සීමාවක් තියෙනවා දින හතක වගේ කාලය සරු කාලයක් තියෙනවා. හතාට එක් කාලයක් කාල සීමාවේ සංසර්ගී එත්නාම පතිසන්දි වි්ඥානයකට බැසගන්න ඒ එක නරක් නොවී දින දෙකතුනක කාල සීමාවක් යම් කාලයක් තියෙනවා. නැතින ඊට පස් ඒක මහලතියන ඒ පිළිබඳ බුදුදහමය සඳහනක් තිබේද ඔබහන්සේ පැහැදිලිකදන්සේෙක්වා ඔහු අනමංකිව තැන්වලට යොම් වෙලා කටීරු දැනගන්න ඔය ඇත්තන්ට පුළුවන් විිස්ත දැනගන්න පිින්වන මේ කිව විදිහට පටමං කළ දෝහෝති දුතිියන් හෝතය අ බුදන් තතියම්පිය සීහෝත එහෙම සඳහන්වෙන තිලතියලස්ස යතා බිඳුව සපිම්ඩු අනාවිලෝ ඒවන්වන්න පටිභාගන් කලන් සම්ප උච්චතිය කියලා මහකස පිරිසිඳ ගන්න. මවුපියන්ගේ සුක්ක දිම්බ සංසේචනය සිදුවෙලා ඇ තියෙන ඒ ස්ථානයට සංසේචනයට. ඊළඟට අහල තියෙන පස්්නේ අවසරෑ පින්වා සාමින් වහන්සේ බුදු පිළිමේ වහන්සේට පස්ස හරවන්න හොඳ නෑ කියලා මම අහල තියෙනවා. අම්මා මට බනිනවා එහෙම පස්ස හැරෙව්වා කියලා මොකුත් වෙන්නේ නෑ කියලා. මේ කවුන පහදා දෙන සීකවා ඔබහන්සේට තෙරුවන් සසාරණයි කියලා සත්පුරුෂ පින්වර්නී. තොනරුවන්ගේ ගුණ දැනහඳුනාගෙන පැහැදීම ඇති කෙනෙ තුොනරුවන්ට ගඩු කරනවා මොකද මුළු සසර දුකින් ඉතර වීමට මේක බලපාන හින්දා. අන්සු මාතයකින්වත් හිත ඇත්ල පුංචිම ෞරවන විදිහටවත් කටයුතු කරන්න. පස්ස කියන සාමාන්‍යය මලපහා පිටකරන පදේශේ ඒ අපි කෙනෙක පැත්තට හරවාන්නේන ඇැය එයින් අගෞරවයක් වෙනවාකිෙන සම්මතය නිසා. ගඩු කළ යුත්තන්ට ගරු කරන්නට ඕන පශ්චාත් භාගපදේශය ඒ උත්තමය අන් වහන්සේලා ග දෙස්ත හරවාන්න හැ. ගෞරවනය විදියට කටයුතුකාන භාගිවතුන් වහන්සේගේ ඉදිරියේදි වැඩඉද වුණත් මූනට මූන කෙලෙින් හිතගන්නනෑ කිසම කෙනෙක් ඒක මන්තන් අට්ටා සහල ඇත්න සූත දේශනාවලදී එකත් පසක තමයි ඉන්නේත්. ඉතිං එකත් එකත් පසක වාඩිවන එක ච්චර හෙමතියෙද්ද කවුරු හරි කෙනෙක් කියනවා නම් පිටු පස හරවා ඉන්න පුළුවන් කියලා. ඔහුගේ සද්ධාව හෝ ඔහගේ හෝ ඇගේ සද්ධාව වතිසෙන් දුරුවලායි. ළඟට හලතියන පස්්නය තමයි තෙරුවන් සානය ස්වාමීින් වහන්සේ මීටදින කිහිපේකට පෙර සාමින් වහන්සේලා පිරිසක් සාකච්ඡාවක් පවත්වා බුදුරජාණන් වහන්සේට අපහාස සිදුකළ කාන්තාවක සාධානියකරණය කරනවා දුටුවා. එම ස්වාමීින් වහන්සේලාගේ කියාකලාපේ දෙස බලා සිටීමේදී. මට සිදුනේ මට සිතුනේ ඇත්තටම ශාසනයේ රැකගතයුත්තේ බුදුරජාණන් වහන්සේට අපහන්ස කළ කාන්තාවගෙන්ද නැතිනම් ඇව නිවැදිකරුවක කරමින් ඇවසුරකින් උත්සාකරන ස්වාමින්න් වහන්සේලාගින්ද කියයි. උන්වහන්සේලා කියන ආකාරයට මේ කළබලවියයුතු නැති අවස්ථාවක ඇතිකරගත් අනවස්්‍ය කලබලවීමදද පින්ව. න ඇත්තටම ර්තමාන ශසනයේ භික්ෂූ වේසයංගෙන සමන වියසධාරීන්ගෙන් තමයි පරිස්සං කරගන්න වෙලාතියෙන හුඟක්ම. ඒකට හේතුව ඕවන් දර්ම විනේදන්නෙත් නෑ ඔවුම් කලබල වීියයුතු දයටට කලබලවෙනි ඉඩරෙන්නේෙත් නැ. ප්‍රස්නවදට උත්තර දෙන්න දන්නේ ෙත් නෑ උත්තර දුන්නට පස්සේ ඒක ඔවුන් විනාස කරල දාමින් අවුල් චාලාවක් කරනව හරියට කුමරට පැනකු හරක් වගේ ඒක හාල දානවා. හරියට හැවනං ගොයන්ටිකක් හරිපුළුවන් නැත්නම් මේ පැල කරලා තියෙන බීජතියන එකට බැහැර තමයි මේක මඩ කරල විනාස කරල දාන්නේ. පිින්වති මේ ස්වාමින් වහසලෑැකයා කලාපයක්ත් අන්න ඒ වගේ එකක් මේ ස්වාමීන් වහන්සේලා. කියපු මත පිළිගන්න යන්න එපාම වෙලාවේදී ඒ කතා කළ යුතු තැනේදී කතා කළ යුතුයි මේ ස්වාමීන් වහන්සේලාට යෝජනා කරන්න බ්‍රහ්ම ජාල සූත්‍රයේ ඔවැනි කවුණනා කුණාට පස්සේ කේන්තිගන්න ඇතුව තරහක් වයිදයක් අමනනාපයක් හිතී ඇති කරගන්න ඇතුව. වැරිදී වැෑදී කළ පෙන්වාදෙමින් බුද්රාත්නය ධර්මරාත්නය සංගරාත්ය වෙන්වෙන්ගේ දිර්පාතලා කතා කරන්න බුදුජාණන් වහන්සේ දේශනා කල තියන පාට් යාරගෙන ඒ ස්වාමන්හසලට ඒ පටය. උගන්නන්න එතකොට මිත්‍යා දෂ්ටි කමින් ඉවත්තලා කටයුතු කදාවේ. මෙතන ඒ ස්වාමින්න් වහන්සේලාගේ හැසිරීම යට යම් කිසි වෙනත් හදිසි බලවේගේ හදිසි අස්තයක් තියන්නක් පුළුවන් එහමන ඇත්න යම් යම් වෙනත්කාණා තියනක් පුළුවන් වර්මානයේදී ධර්මවිනි ඉක්මවා යම් කිසි කෙනෙ කටයුතු කරවානන් ඒ පසු පසේ නොහිතන බලවේක තියෙනවා. ඊළඟ ටහලතියන ප්‍රශනය තමයි අවසරය පින්ව ස්වාමින් වහන්සේ. දේවතා නුස්සති භාවනා වැඩීමෙන්. දෙවියන් දැකීමේ හැකියාව හෝ. දෙවියන් අප ඉදිරියේ පෙනී සිටීම සිද්ධවීමක් වෙන්න පුළුවන්ද. මේ ගැටලුව කවුණාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේ පාතනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වීවා තෙරුවන් සානෑ පින්වා ස්වාමින් වහන්ස කියලා. සත්පුලස පිංවත්නී දේවතා නොසති භාවනා වැඩීමෙන් අපිට ලැබෙන විශේෂ වරක්වසාද තමයි දෙවියන්ගේ වගේ සද්දාශීල සුතතියාගේ ප්‍රඥාදිය තමන් තුළ වාර්ධනය කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒවගේම පෙරසංසාරයේ භාවනදිය වටලා හිතහුගත් දියුණ කර ගත්ත කට්ටියට දෙවිවරු දර්සනය වෙන්න වනත් පුළුවන් එහෙම අවස්ථාවකුත් තියෙනවා. ළඟට හලතියන පස්ස්නේ අවසරය පින්වත් සාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ නමකට හිස්වවැඇසුම් පාාවහාම් හිස්වසුම් පාවිච්චි කරන්න පුළුවන්ද. විදේස රටක සිටින අසනියප තත්ත්වයක් නිසාවත් පාවිච්ච කරන්න බැරිද. ඒක ගැන පැත්ලි ක දෙන්න සේක්වා වාමින් වහන්ස කියලා සත්පුල් ස පින්වුවත්න එහම, පාවිච්චිකරන්න පුළුවන් හැබැයි ඒකට ගැලපෙන රටක ඒ ගැලිපෙන විදිහට අසනීපතත්්‍යයාදී අමයන් රෝගා බාධාදී කවුණුහින්දා එහෙම කරන්න පුළුවන් කමතියෙනවා නමුත් විරෝගයේ සාමීන්හන්සේ නමක් එහෙම නොකළ යුතුයි. ඒ පස්නමා හනවාන්. ඇස්මින්න් වහන්සමම් මෛයිතී භාවනාව කරන දවස්වයට විතරාක් නින්දෙන් හිීන පේනවා නමුත් මෛතී භාවනාව කරන්නේ නැති දවස් වලට හීන පේනේ නෑ ගොඩක් අයගේමං මේ ගැන ඇහුවත් ඒත් මට පැහැදිලි පිළතුරක්හම්බ වුනේ නැහ ස්මීන් වහන්සේ මයිතී භාවනාවේ ආනිශංස වලට තියෙනවානේ මෛතී භාවනාවේ අනිසංස වලත් තියෙනවන්නේ ස්වාමීන් වහන්ස නපුරුහීන පේන්නේ නෑ කියලා. ඒවුනාට මට පේනව ස්වාමින්න් වහන්ස. මේගනත් පැහැදිලික දෙනසේක්වා සාමීන් වහස තෙරුවන්සාණෑ කියලා. මෛතී භාවනාව හරියට වැඩුවවානං ඔහොම වෙන්න නෑ. ඔතන මෛතී භාවනාව යම්තනා කොහෙ අහරගෙන වරද්දගෙන තියෙනවා ඒකයි යොහොම වෙලා තියෙන්නේ මෛතී භාවනාව වඩා නොනමන්න මේ විදිහට මුලින්ම අහන් අවේරෝහෝමි අභ්‍යාපච්චි ඔහමි අනග.

සසුකී අත්ථානා පරිහරාමි මම වෛද නැත්යක්කෙන්ම් ම වෛද නැත්තයකෙ ම වෛද නැතිතයක්කෙම්මා කර තමන්තුල වෛදී නැති කරගින් නැති වෙනකම් භාවනා කරන්න ඕන. ඊට පස්ස තරා නැත්තක් එම්මකර තරහා නැති වෙනකං ඒවාගේම දුක්පීදා නැත්තයක්කම්මා සැපකැ දුපීදා නැත්තයක් එම්මා සූ පැත්තිම්මා කියලා ඔය විදියට හතර ආකාරයට භාවනා වඩන්න ඕනේ තමන්ට මෛතී වැටනට පස තම අනුන්ට මෛතී වඩන්න ඕන ඔය විදිහට නිවැරදියෝ මයිතති භාවනා වැඩුවානං ප්‍රතිපතියනවා මෙතන නිවැරදිිය වටලා නැහැ. ඊළඟට ආලතියන පස්්නේ තමයි තෙරුවන් සානෑපින්වත් ගෞරවනිය ස්වාමීන් වහන්සේට. පිටරටකදී අමනුස්ස බලපෑමක් ඇති උනහාම. අපි ගොඩක් අසර්න වෙනවා මගේ දෑසටත් මෙවැනි දෑ කැමරාව තුළින් දකින්න ලැබුණා මිත්‍ය දුෘස්ික ගෙවල්ල. අපි අමනුස්සය බලපෑමකට ලෙඩවීමක් ඇතිවිය හැකිද. එසේ වුවහොත් අපි කුමක් කළ යුතුද. ධර්මානුකූලවමක් කළ යුත්තේ කුමක්ද. මා මේතටට ආවට පසු. උරහිසේ ලොකු බරගතියක් හා අත්තුසන්න බෑ. පමණ බිහේත් කළත් අඩු නෑ ම උදේටත් නින්දට යනවිටත් තෙරුවන් වන්දනා කරනවා මෙතරම් බණ අහනවා මට හිතෙනවා මෙවැනි බලපෑමක් කියලා විශාලගයක් තට්ටු හතරක. හතර දෙෙනයි ඉන්නේ. මම සෑම විටම කොහේ ගියත්හභපාපස් අකරණං ගාථාව කිය කියාමයි යන්නේ. මෙය මාහට වද දෙන ප්‍රස්්නයක් කවුනාවෙන් පහදාදන සේක්වා. පනී. විදේශ ගතවයි හිටියත් අමනොස්ස බලපෑම් ඇතිවෙන්න පුළුවන්. මොක දේතැන්වලත් මියගිය කට් ඒගෙවල්ලට පැමිණෙන් යක් සාමනොස් විධෙ විදිහයට හැසරෙන්න්න පුළුවන්නෙ. ඔබ රතන සූතය වගේ සූත සූතයක් සජ්ජායනාකරන පුරුදු කරගන්න. පෘදුකරගන දිගින් දිගටම හැමදාම උදේ හවස සජ්ජායනා කරමේ කටයුතු කරන භාවනාදිය වඩන්න දෙවියන්ට පින්දීලා ඒ බුද්ධ වන්ධනාදය කළ අවසානයේදී භාවනාදිය කළ අවසානයේ දෙවියම් මතක් කළ දෙවියන්ට පින්දීලා මෙ අමනුස්ස කාදරයට අදාලාය වීවත් කලා දෙන්න කෙර දෙවිය අන්ගෙන් ඉල්ලන්න ඒ විදියටටියයුතුක කරකට එ තා. ඒ මග හැල්ල යාවී කළ හැකි දේවර්තා ගොඩක් තියෙනවා. ඊළඟට හලතියන පශ්නේ තමයි අවසරෑ පින්වත් ස්මින් වහන්ස තෙරුවන් සරණයි. බුදුන්වහන්සේ දැක පැහැදුණු බමුණෙක්. එම පිණින් අනාගතයේදී පසේ බුදු වන බව බුදුන් වහන්සේ පවසන් ලද බව අසා ඇත. ඒ සත්‍යේ නම්. මෙතන බමුණෙක් නම බකමූුණෙක් කියලා තියන්න. බුදුන් වහන්සේ දැක පැහැදුණු බකමූුණෙක් එම පිනින් අනාගතයේ පසේබුදුවන බව? බුදුන් වහන්සේ පවස ලදව වසා ඇත. ඒ සත්‍ය නම් බකමූුණ පාරමිතා සම්පූර්ණ කළ යුතු නැද්ද. ඒ වන විටත් පාරමිතා සම්පූර්ණ කර තිබුණිද. ඒ ොහො එ මොහොතෙන් පසු පාරමිතා සම්පූර්ණ කිරීම සිදුවේද. එම කවන තේරුම්ගන්නේ කෙසේද කියලා. සත්පුල්ස පිින්වත්නී අනිවාරයේම, භකමූුණ පාරිමිතා සම්පූර්ණ කළ යුතු නැද්ද සම්පූණ කළ යුතුමයි. පසේබුදු කෙනෙක් වෙනවාන පසේබුදු කෙනෙක් වන්න අසංකෙ දෙකොත් කළපලක්‍ෂයා පාරමීදම් පුරන්න ඕන. පාරමීදන්ව පුරන්නඇතුව මේ ලබන්න පුලුවන් පසේබුද්ධත්වයක් නැහැ. ඒ වන විටත් බකම පාරමිතා සම්පූර්ණ කරගෙන් තිබුණාද භාගවතුන්හන්සී යම් දේශනාවක්කරනවනා ඉතින්දි අතීතේදී ඔහු ඒ වෙනුවෙන් අවස්්‍ය කටයුතු සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට තමයි අනාගතයේදී එහම තියෙනවානා සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒ වන විට පාර්මිතා සම්පූණ කළ තිබුණුද කියී ඇහු අට පස්ස ඒකට පිළිතුරු තමයි. ඒ වෙනකොටත් භාගවතුන් වහන්සේගේ සම්බුදුමවිින් යම් වචනක් පිටවෙන්නනම්. ඒකට අදාළ පුද්ගලයා හේතු සම්පත් ඇතුව ඒකට ඕන කරන කානා සම්පූර්ණ කළ තියන්න ඕන. ඒ මොහොතයෙන් පසු පාරිමිතා සම්පූර්ණ කිරීම සිදුුවෙනවාද තිරිසං සතෙක්ට එහෙම විවරන් දීමක් වෙන්නෙ නැහැ විවරණ ලබන්න්නදනා මනුස්ස රත්නයක් බවට පත්වයෙන්න්න ඕන විවන් ැබුවාට පස්සේ තිරසං සතයෙක් වෙන්න පුළුවන්කම තියෙනව ඊට කලින් තමයි වෙන දෙයක් වෙන්න ඕන. ඒ විදිහතයක තේරුම්ගත යුත්තේ. ඊළඟට අහලතියෙන පස්්නය තමයි. අප පින්වාත් කල්්‍යයානිමිත්‍යයන් වහන්ස නමස්කාඩ වීවා. ලෝකේ යනු තමාගේ සිතයි සඳහාම් පෝස්ට් මම මුහුණු කොතේ දැක ඇත. ඒත් සත්‍යද්ද සාමීන් වහන්සේ. ලෝකයේ කියලා දෙයක් නැද්ද. ලෝකයේ යනු අප සිතෙන් හදාගත් දෙයදද. කවුුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබහන්සේ කරන්න න්නූ උතුම් ශාසනික මෙහෙවර ඔබවහන්සේට පතන්නාව වූ බෝධියකින් උතුම් නිර්වාණ සුවයේ ලැබීමට හේත් වීවා තෙරවහන් සානෑ. පින්වස් සාමන් වහන්ස කියලා සත්පුරුෂ පිංවත්නී ලෝකයේ යනු තමාගේ හිතය සඳහන් වන පෝස්ති එකක් දැකල තියෙන ක ඇත්තද කෙලැව්වත් ඒක සම්පූණයම වැරදි ලෝකයේ කියන තමන්ගේ හිත නෙමේ සත්ත ලෝකයේ සංකාර ලෝකයේ අවකාස ලෝකයේ කළ ලෝක තුනත් තියෙනවා සත්ව ලෝකය එවගේම සංකාලෝක අවකාශ ලෝකයේ කියලා ලෝක තුනත් තිෙනවා. ඒ ලෝක තුනම හොඳින් දන්න නිසා බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියලාත් කියනවා. ලෝකයේ කියල දෙයක් නැද්ද නෑ ලෝකයේ කෙළෙ එකක් තියෙනවා. සත්ත ලෝක සංකා ලෝක අවකාස ලෝකේ. ලෝකේයානු අපි සිතිං හදාගත් දෙයක් දෙක ලැවොත් නෑයක මිත්‍ය දුෘස්තියක්. ලෝකේ කියයන හිතිං හදාගත්ත දෙයක් නෙමේ හේතු පල ධර්මයන්ගේ කියාකාරීත්වයක් විදිහට සකස්වන එකක්. ඒක හිතින් හදාගත්ත මනෝවිකාරයක් සිහිනයක් වගේ එකක් නෙමෙයි. අපිට මේ පේන දකින දැන්න හැමදට මදාලව, හේතු පල ධර්මයන්ගේ කියාකාරීත්වයක්. ඒක ඒ විදිහයට තීරුන් ගන්න ඕන ලෝකන් තරතීතිී ලෝක උත්තරන්, ලෝකං උත්තර තීතිී ලෝක උත්තරං. ඇ ලෝකන් සමතික්කම්ම අභිභූය තිට්ට තීති ලකුඋත්තරං. ලෝකෝත්තර භූමියයට පත්වීම සම්බන්ධ උසසාකච්ඡා කරන තැනේදී අපි අටුවාවලිහෙම සඳහන් වෙනවා කාමරූප අරූපකෙන බවත්තයට සම්බන්ධ සියලුම සම්පත් නිපදවන කුසල් දක්වලා ඒ භවයන් ඉක්මවීමට ලෝකෝත්තර කුසල් දක්වනවා ඒ ැන්වල්දි පින්ගුවත් මිහෙම කියනවා. ලෝකෝත්තරංකි වහාම ලෝකේ තාාණය කරන්නේ ලෝකුඋත්තර ලෝකෙන් ඉතර කරන්නේ ලෝකෝඋත්තර ලෝකයේ සමතික්කමනය කළ මැඩගෙන සිතින්නේ ලෝකෝත්තර ධ්‍යාන වඩලා සසරෙන් එගොඩ වෙන්නට අවස්ස කටයටු ටික ඇසිදු කරගන්නකොට විදර්ශනා භාවනා වඩා මඟපල් ලබා සසරය ගොඩ වෙන්නේ ලෝකඋත්තර. පින්වත්නී මේ විදිහට ලෝකෝත්තර කියන කාණාවේදී ලෝකී ඉක්මෝ අයමක. ල යුතුවෙනවා ඒ ලෝකී තමයි කාමලෝක රූපලෝක, රූපලෝක කියෙනමේ ලෝකතුන්ට අදාලව සියලුම සත්ත ලෝක, සංකා ලෝක අවකාස ලෝකයාන්. ඊළඟට හලතියන පස්්නය අවසර පින්වත් සාමීන් වහන්සේ. සාමීනයේ සිතී ඇතිවන සමාධී අතදීන්. ප්‍රතමධ්‍යාන සමාධී හා, මිත්‍යාධ්‍යාන සමාධිය අතර විරස වටහාගන්නේ කසේ දැයි කවුුණාවෙන් පහදාදුන මැනවිී ඔබවහන්සේට තිරුවන් සහන්නයි කියලා. සත්පුස පින්වත්නී ප්‍රතමධ්‍යානයේ කියන්නේ. ඒ විතක්ක විචාර පීතුසගේ ඒකක්ගතාය සහිත මිද්‍යානාංග පහම එක්ක උපදවා ගත්ත ්‍යානයේ ප්‍රතමධ්‍යානයේ. එතුකන මිත්‍යධ්‍යාන සමාධික වහන් ප්‍රතමධ්‍යානී උපදවා ගත්තකට්ටියට වුණත් සත්වයාසා කවුුණු සම්බන්ධ විධාකාන මි්‍යා දුෂ්ි වැද දුෘෂ්ිියඇති වෙන්න පුළුවන් ඒ වැජ දුෘෂ්ටියයක්ත් එක්ක ඇතිකට ගත්ත ප්‍රතමධ්‍යාන ආදී ධ්‍යාන සමාධීන් තියෙනවා සම්යයක් දෘෂ්තිියත් එක්ක තියෙන ප්‍රම අධ්‍යාන ආදිය තියෙනවා මත්‍ය දුෂ්ටිය එක්ක තියෙන පටමධ්‍යානාදිය තියෙනවා. ඊළඟට හලතියෙන පශ්නේ තමයි අවසරෑ පින්වා සාමීන් වහන්සේ. මහාට අනාගත භවයකදී, ස්තකර ගතයුතු පාර්ථනාවත් තියෙනවා මා ඒවෙනුවෙන් හැකි සෑම විටම කුමන පिංකමක් කරත් අවසානයේ ඒ පාර්ථනාව සමග නිවන අරමුණු කරනවා ඉතා සුළු පින්කමක් කළත් එළසමයි නමුත් යම්බේලාබල්ලල මට බියක් දන්නවා ඒ පාර්ථනාව ස්ෂ්ට කරගන්න තරම්මම් මේ කරන පින්කම් ප්‍රමාණවදද කියලා තාම අධ්‍යාපනයේ ලබන නිසා ලොකු ආර්ථික ශක්තියක් නැති වුණත් අනාගතයේ ඒ වෙනුවෙන් කරන්න අවශ්‍ය පින්කම් ගැන සැලසුම් ඔළුවේ තියෙනවා නමුත් හදිසේවත්මා නියමත ප ඒ පාතනය ස්තවෙන්න තරම් පින් කරගන්න බැරිවුණොත්. එවිට ඒ අහෝසිවී යනවාද. ඒවගේ මේ බවේ අපිකරන පාතනා අනාගත භවයන් වලත් අපිට සිහිවන්නේ කෙසේද. ඒ වෙනුවීන් කළ යුතු දෙයක් තිබෙනවාද. ඔබවහන්සේට තෙරුවන්සානෑ කියලා. යම්යම් පාර්තනාවන් ස්ට කරගන්නවාක් පනිධාන මනවෝක් පනිධානයන් සම්පූර්ණ කරගන්න ඕන ඒ තරමී හැටියට. ඒ පාර්තනාාවන්ගේ හැටියට. ඒ විතරක් නෙමෙයි පින්වති භවාාන්තරයෙන් වැහෙන්නේ නැතිතරමට හොඳ පබල අනිස්ථාන ශක්තියකුත් ඕන වෙනවා. සමහරුන්ගේ පාර්තනා වසරෑ දෙක්කයි අමතකි වෙලා යනවා. සහරුන්ගේ පාර්තනා භවය දෙකයි භවාන්තරයෙන් වැහිලා යනවා. භවාන්තරයකින් වැහෙන්නේ නැතිතරමට බල සම්පන්න්නව ප්‍රබල අධිස්්ථානයන් එ යම්යම් පාර්තනා තියෙන්න්න ඕන ඒට උපකාරවන දානශීල නික්කාම ප්‍රඥ ර න්ති. සච්ච අ දිි්ටානමිත්තා ඔපක්කාදී පාරමී ධර්මා සම්පාදනයකරගන්න ඕන එතකොට අ අර පාතනා ඉෂ්ටකරගන්න පුළුවන් විදිහේ නාමරූපධර්ම පද්ධතියක්ත් තමමාන්ට ලැබෙන්නේ. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසර ස්වාමීින් වහන්සේ ගිහි අපිට ස්වාමීින් වහන්සේලා බනදේශනා කරන විට. ඒ ඇයි වැෑදි දෙයක් නම් කියන්නේ. ඒ වැෑදී අපට ගිහිියං විදිහට පෙන්වාදිය ඇකිද. අනිවාරේම පෙන්වා දෙෙන්න්න පුළුවන් කවධහරි පෙන්වා දෙෙන් ඕන ඒත් බණ කියමින් ඉදදිිනැංගිටල ඒවෙලා පෙන්ල දෙෙන් හදන්නනප. බොහොම ඉවසීමෙන් ඒ කියන කවුන අහගෙන ඉඳලා. පසු අවස්ථාවක ඒක පෙන්නල දෙන්න පුළුවන් විදිහට වෙලාවාවහම් පෙන්නල දෙන්න, සහර සාමින් වහන්සේල්ලා විකූතිී කරනකොට ඔය වගේ පෙන්නල දෙද්දි කේන් තීතයනවා. වහරක සාමින් වහන්සේලාගේ පාර්සවේ් එක හිමි නමත්. ඔය වගේ ධර්ම විකෘතියක් කියනකොට එක උපාසකමහත්ම කෙතන නැගිතල අ හයි හාමුදුවනේ බොරු කියන්නේ ඕ කොහමණ මේනි මෙහමනි මෙහෙමනි කිය දරහාමුදුවොත් ඒ එකේක එකේ කියලා දෙනා අතරම ඒවිදිහයට බහිම් බස්සීමක් ඇති වෙලා අන්තිමට අරහහාමුතු වටාපතින් ගලතමයි එතන නැගිතල ගිහිල්ල තියෙන්න්නේ. ඒවාගේ වේවල් වෙන්න පුළුවන් එනිසා දර්ම විකෘතිීම් ගොඩා සසුවන ැඇතුල්ලලා තියනෙ මේ කාලි පරිස්සමින් කටයුතු කරන්න. වටහපත් පහරක්කත් කන්න වුුණොත් එනිසා ඉවසීමෙන් කල්්‍යයාන මිත්‍රාසින් නිවැති පැත්තට ගන්න පුළුව අංවිදියට වෙලා වෙනකම් බලංග දැන් කටයුතු කරන්න. ඊළඟට අහරතියෙන ප්‍රශනේ තමයි අවසරය ස්මීන් වහන්සේ. එක ධර්ම දර අභිධර්මය උගන්නන සාමීන් වහන්සේ නමක්. අනිස්පන්න රූප පරමාත්‍යයටතට ගැනු නද. සැබවිීම ඒවා පරමාත ධර්මවලටත් ප්‍රඥප්තිවලටත් අදාළ නොවන නමුත්. පරමාතවලට ආසන්න එහෙත් පරමාත ස්වභාවයක් නොවන ඒවා බව දේශනා කර තිබුණා. ඒයට හේ තුවක් ලෙස උන්හන්සේ දක්වන්නේ යමක් පරමාතයක්. වී මටනම්. එය පරිඥ්ඥා භාවනා පහන සච්චි කන යන කුත්‍යන් හතඩින් එකකට ගෝචර වී යුතු නිසාත්. අනිස්පන්න රූප ඒ කුත්‍යන් එකකටවත් ගෝචර නැති නිසාත්. අනිස්පන්න රූප පරමාත ස්වභාවයට අයත් නොවන බවයි. ස්වාමීන් වහන්සේ මහි අසත්‍ය අත්‍යතාවේ පැහැදිවිකදීමට හැකිද තෙරුවන්සානෑ කියලා. පිංවත්න අනිස්පන්න රූපවල අනිච්චිතා රූපේපවා තියෙනවා. අනිස්පන්න රූපවල උපජේ සන්තදි ජරතා අනිච්චතා එමයාදී විදිහට රූපස්භාවයක් තියෙන්නේ. මේ කවුනේදී පිංවත්නි බුදුරජාණන් වහන්සේ පරමාහත ධර්ම විදිහට මහාභූත රූප හතරයි උපාදාය රූප විසි හතරයි විදිහට රූප විසි හට්ටාරගෙන දේශනා කළා. ඉතින්දී ඒ සූක්ෂ වර නිස්පන්න රූපවලදී පත්්‍යන්ගෙන් හටගන්න රූප ඒ පත්්‍යන්ගෙන් හටගන්න රූප වල තියෙන ලක්ෂනාදිය තමයි අනේ රූප කෙලක කියන්නේ ඒවා පරමාත ධර්ම වසයම තමයි ගණන්ගන්න ඕන නමුත් මේකීන පරි්ඥාභාවනා පහන සච්චි කාණ කියන කාන. අහතර සම්බන්ධවත් අටුභාවංවල විස්තර සඳහන් වෙනවා. ඊළඟට හලතියන පස්්නය තමයි ස්මීන් වහන්ස තෙරුවන් සරණයි. යම් ප්‍රඥා මද පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ යම්බෝ ඥානයන් අර මුණු කරලා පහනා කරි පත්තු කදහම ඒක මිත්‍යා දුෘස්තියක්දද නෑඒක මිත්‍යා දුෘෂ්ටියයක් නෙමේ මොන තරන් වටිනවද. සූවිසි ප්‍රතිඥාන සජ්ජායනයේ ඒ ඥානයන්ට පූජා පැවැත්වීම ධර්ම අවභාවිතාවදද. කිසි සේත්මනැහැ තිහේතු කුත්කෂට ඥාන සම්පයුත්ත කුසාසි ගැන දන්නා ඇත්තු පූර්මංචන අපර චේත්නා වාර්වලි විපාග දන්නා ඇත්තු අනිවාරයම සූවිසි පත්ති සච්ජායනාදියකන අනාගත යහපත උදෙසා. ධර්මයක් පරිපූර්ණම නොදැන අවබෝධයක් නැතිනම් සචඡායනයේ කිරීම පූජා පැවැත්වීම ධර්මයවැ. ඇට අල්ල ගැනීමත්ද. කිස්සේත්ම නැහැ පරිපූර්ණව දන්න නැත්නම් පරිපූණව දැනගන්න නිත නිතන වැෑදියටටහ සජ්ජායනා කරමින් දාන උත්සාහය උපකාර වෙනවා. ඒවගේ නිතරනිතර මෙම සජ්ජානායකදියක පුරුද්ධකොත් වෙනවා. යම් දවසක මානා සන්න මොහොතීදී කාලයක් තිස්සේ පුහුණ කරු ආචින්න කරමයක් විදියට අනාගත භවයකට උපකාරයක් වුණත් වෙන්න පුළුවන්. එතකට නැ පත් මේ පූජා පැවැත්වීම ධර්මයේ වැදියටට අල්ල ගැනීමද මිත්‍යා දුෘස්තිියදද ධර්මය අවභාවිතාවද්දක ලැහුවත් නෑැ පින්වත්නී පූජා පවත් අද්දී පූර චේත්නම් මුංචන චේත්නා අප චේත්නාවල හැටියට ඒකට අතිස්සීම බල සම්පාන්න කොසල විපාකන් ලැබෙනවා. අදට හලතියන ප්‍රස්්නතිකින් අව සංවෙනවා මෙති ක්‍රස් කරගත්ත පුුණන්න ධර්මියෝමියගේ නෑදයින තනමෝදං වේවා. දෙවියන්ට මේපින් අන මෝදං වවා නිවන් දකින්නට මේපින් හේතු සම්පත් ඒවා මෙවැන උතුම් පින් විමක් නිර්මාණයක සුපින් අත් බෝසැත්ග ැති ජයිලාල් පේමසිංහ මැතුදුන් සාතරන්තු මැතිනිය දියනියම් පුතනුවන් පවුලෙ හමඳදාටම තුනුරුවන්ගේ ආසරවාදයේ දෙවියන්ගේ රැක්කවනය ලැබේවා. ඒවාගේ මේ සඳාවිසාාල කැපවීමකින් කටයුතු ක අපේ. පැක්ක පඥාසාර පංහත් පොි හමුදුුවන් වහන්සේට තුනරුවන්ගේ අස්සිදවාදය නිරන්තරයම සැලසේවා දරමස්ස වනය කරපු බැහැම දෙනටම තුොනරුවන්ගේ අස්සිදවාදය ලැබේවා. අභ්‍යවාජන සීරස් නිච්චංවත්දාාපචායිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්ති ආයුුවන්ඩු සුකම්බලං ආයුරාරූග සම්පාත්තිය සගග සම්පත්ති මේ වච්චේ අතෝ නිබ්බාන සම්පාත්ති මිනාති සමිච්චතු.